දැන් සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කළා තිබෙනවා. එතකොට ජාතික ජනබල වේගයෙන් ඉදිරිපත් කළා තියෙන ජාතික ලැයිස්තුවත් ඒ අනිකුත් පක්ෂ වලින් ඉදිරිපත් කළා තියෙන ජාතික ලැයිස්තු දෙස හොඳින් බැලුවොත් ඔබට පෙනී යනවා ඇති ජාතික ජනබල වේගයේ අපි ඉදිරිපත් කළ තියෙන ජාතික ලැයිස්තුව මෙරටේ ඉතාම ඉහළ බුද්ධිමතුන්ගෙන් සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් සහ කලාකරුවන්ගෙන් සමන්විත ජාතික ලැයිස්තුවක් අපේ ජාතික ලැයිස්තුවේ නෑ කාර්යාලවල වැඩ කරන අය මම දන්නවා ඉතාම ප්‍රධාන දේශපාලන පක්ෂවල කාර්යාලවල වැඩ කරන අය ජාතික ලැයිස්තුවේ ඉන්නවා දැන් එහෙම ජාතික ලැයිස්තුවක් නෙමෙයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මහාචාර්යවරුන්ම පමණක් හත් දෙනෙක් ඉන්නවා මේ ජාතික ලැයිස්තුවේ ආචාර්යවරු ඉන්නවා තව හත් අට දෙනෙක් ඊළඟට ඉහළම පරිපාලන ක්ෂේත්‍රයේ නියෝජනය කරපු කීප දෙනෙක් ඉන්නවා මෙරටේ ප්‍රවීණම කලාකරුවෝ ගණනාවක් ඉන්නවා ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මහා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රබලම ජාතික ලැයිස්තුව ඉදිරිපත් කරලා තියෙන්නේ ජාතික ජන බලවේගය බව ඊළඟට මම තව පොඩි කාරණයක් දේශපාලන කාරණාවට යන්නට පෙර සඳහන් කරන්න කැමතියි අපි ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා කලාකරුවන්ගේ ප්‍රකාශයක් ඒ කලාකරුවන්ගේ ප්‍රකාශයත් ගැනත් යමක් කියන්න ඕන මේ කලාකරුවන්ගේ ප්‍රකාශය ඔබට දැක බලා ගන්න පුළුවන් අපි ඔබට බෙදන්නම් ඒක මේ කලාකාර කලාකාරින්යන් ලැයිස්තුව දෙස බලන්න මෙරටේ කිසිඳු වරප්‍රසාදයක් කිසිඳු තනතුරක් කිසිඳු මුල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර පාඩුව විඳින්න බලාගෙන ඉදිරිපත් වෙච්ච ප්‍රවීණම කලාකරුවන් කලාකාරයන් ගණනාවක් 100 ගණනක් මේ ලැයිස්තුවේ ඉන්නවා. ඉතින් අපි ආඩම්බර වෙනවා මේ වගේ කාලයක මේ වගේ දේශපාලන වශයෙන් රට තාම නරක තැනකට ගමන් කරමින් සිටින කාලයක මේ විදිහේ කලාකරුවන්ගේ මැදිහත්වීමක් ජාතික ජන බලවේගයේ හැටියට අපිට ඉදිරිපත් කරන්නට පුළුවන් වීම ගැන දැන් ඒ ප්‍රමාණවත් ඊට පසුව මම කැමති රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව අපගේ අදහස් කියන්න දැන් මාධ්‍යකරුවන් හැටියට ඔබ හොඳින්ම දන්නා දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ආණ්ඩු ක්‍රමයේ පවතින්නේ ප්‍රධාන කුලුණු තුනක් මත එක විධායකය දෙක ව්‍යවස්ථාදායකය තුන අධිකරණය දැන් මේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනුත් පැහැදිලිව සඳහන් කරලා තියෙන දෙයක් තමයි මේ කුලුණු තුන එකිනෙකට ස්වාධීනව පැවතිය යුතුයි කියන එක විධායකය වෙනම පවතින්නට ඕන ව්‍යවස්ථාදායකය තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන පවතින්නට ඕන ඒ වගේම අධිකරණය තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන පවතින්නට ඕන දැන් මොකද්ද විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ මහින්ද රාජපක්ෂ ආගමතුමාගේ පක්ෂය ඡන්දය ඉල්ලන අය කියන්නේ ඒ අය මොනවටද තමන්ට ඡන්දය දෙන්න කියලා ජනතාවට කියන්නේ ඒ අය කියන්නේ එකම එක කාරණයක් තමයි ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කරන්න එහෙම නැත්නම් ජනාධිපතිවරයාට තමන්ගේ තමන්ට කැමති පරිදි වැඩ කරන්න සහයෝගය දෙන්න තමයි ඒ අය පාර්ලිමේන්තු යන්න හදන්නේ. එතකොට මේ ව්‍යවස්ථාදායක සභාව කියන එකේ ස්වාධීනත්වය. මහජන නියෝජිතයා කියන්නේ කවුද? මහජන නියෝජිතයා කියන්නේ මහජනයාගේ ප්‍රශ්න කතා කරන මහජනයාගේ ප්‍රශ්න නියෝජනය කරන පුද්ගලයෙකුටයි මහජන නියෝජිතයා කියන්නේ.
එතකොට එක පුජ්‍යලෙක් ජනාධිපතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු යන්න හදන අය මහජන නියෝජනය කරන්නේ නැහෙනි. යාය නියෝජනය කරන්නේ පුජ්‍යලෙක්. තනි පුජ්‍යලෙක්. ඒකෙම පැහැදිලි විවස්ථාදායක සභාව කියන එකේ ස්වාධීනත්වය දැනටමත් පාවා දීලා තියෙනවා. මේ වෙනකොටත් පාවා දීලා තියෙනවා. ඉතින් මේ අය මන්ත්‍රීවරු හැටියට එහෙම නැත්නම් මහජන නියෝජිතයා කියන ඒ ලේබල් එක සහිතව පාර්ලිමේන්තුවට යන්නේ කුමක් කරන්නටද? ඒගොල්ලෝ දැනටත් ප්‍රකාශ කරලා තියෙන ආකාරයට ජනාධිපතිවරයා ජනාධිපතිතුමා කරන කියන දේවල් ඔහුට ෘචි පරිදි නිදහසේ ක්‍රියාත්මක කිරීමට සහයෝගය දීම තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන වගකීම. මහජනයා නෑ පැත්තක. ඒතර මහජනයාට විරුද්ධව පාලකෙක් ඕනම රටක පාලකයා ටික කාලයක් යනකොට මහජනයාට විරුද්ධ වෙනවා. මහජනයා සහ පාලකයා අතර විවිධ ගැටුම් විවිධ නොයකංගතා මතු වෙනවා. දැන් එවැනි තත්ත්වයකදී මොකද්ද මේ ජනාධිපතිවරයා වෙනුවෙන් යන අය කරන්නේ? එයා කරන්නේ පැහැදිලිවම මහජනයාට විරුද්ධ පැත්තේ හිට ගැනීම. ඉතින් ඒක ඉතාම පැහැදිලි කාරණයක්. මේ කාරණා ඇත්තටම අපේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. ඊළඟට අපි කල්පනා කරලා බලමු ඇත්තටම මොකක්ද එතකොට මේ අයගේ සහයෝගයෙන් ලබාගෙන ජනාධිපතිතුමා මොකද්ද කරන්න යන්නේ මහමැතිවරණයෙන් පස්සේ. දැන් අපි දන්නවා පෞගේ සති දෙක තුනක් තිස්සේ වරාය සේවකයෝ විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක ඉදිරියට ඉන්නවා. මේ මොහොත වෙනකොටත් ඔවුන් ඉන්නේ උද්ඝෝෂණයේ. දැන් ඔවුන් කියන්නේ මොකද්ද? ඔවුන් කියන්නේ අපේ වරායේ නැගෙනහිර ජටිය ඉන්දියාවට බදු දෙන්න එපා. ඒක තමයි ඒගොල්ලන්ගේ ඉල්ලීම. දැන් මේ උද්ඝෝෂණයට ජනාධිපතිවරයා පත්කරන්න සෑහෙන්න කැපවෙච්ච ස්වාමීන් වහන්සේලා පවා එකතු වෙලා සහයෝගය දෙනවා. ජනාධිපතිවරයා මොකද කියන්නේ? ඔහු නිහඬයි. ඔහු ගොළු අත රකින්නවා. ඔහු ගොළු අත රකින්නවා ඡන්දේ අවසන් වෙනතුරු. ඒ කියන්නේ ඉතා පැහැදිලිව මහමැතිවරණයෙන් පස්සේ මේ වරායේ නැගෙනහිර ජටියත් තිරිකුණාමලයේ තෙල් ටැංකි වලින් කොටසකුත් එකඟ වෙලා තියෙන පරිදි දැනට තෙලිදුර කතනවලිනුයි වෙනත් වෙනස් සාකච්ඡා මාර්ගයේ නායකයෝ නායකයෝ හම් වෙලා කරපු කතාවලින් එකඟ වෙලා තියෙන පරිදි ඉන්දියාවට පවරා දීම තමයි ඔහු කරන්නේ. ඊළඟට අපි ගනිමු MCC ගිවිසුම. දැන් MCC ගිවිසුමේ හරි ප්‍රාසජනක දෙයක් තිබෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ඡන්දේ කාලයේ ඔහු කියපු එක ප්‍රකාශයක් තමයි, ප්‍රබල ප්‍රකාශයක් තමයි, මගේ පාලනයක් තුළ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ දායකත්වයේ මම ලබා ගන්නවා විශාල වශයෙන්. ඒ වෙනුවෙන් ව්‍යාත්මක කියලා සංවිධානිකුත් කලක් තිස්සේ ගොඩනගාගෙන ඒ ව්‍යාත්මකට උගතුන් බුද්ධිමතුන් එකතු වෙලා හිටියා. දැන් MCC ගිවිසුම ගැන බලලා ඒක නිරීක්ෂණය කරලා ඒක ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ජනාධිපතිතුමා පත් කරා. ඔහුට හිතුවත් ඔහුගේ අර ව්‍යාත්මකෙත් ඉන්න අය වෙන්න පුළුවන් උගතුන් කණ්ඩායමක්. දැන් මොකද්ද මේ උගතුන් දීපු වාර්තාව? එයා කිව්වා මේ ගිවිසුම අපේ රටට අතිශයින්ම අහිතකරයි. ඒ නිසා මොන විදිහකටවත් මේ ගිවිසුම අස්සන් නොකළ යුතුයි. මේවා මාධ්‍යවල ප්‍රකාශයට පත් වුණා. දැන් මොකද ජනාධිපතිවරයාගේ ස්ථාරය? ඔහු නිහඬව ඉන්නව පමණක් නෙමෙයි මේ උගතුන්ට උඩින් උගතුන්ට වඩා තවත් මහා චරිත තුනක් පත් කරන ගත්ත උගතුන්ගේ වාර්තාව පැත්තක තියලා
जोन्स्टन पनांडु रोहित अभेगुनादन सह एस एम चंद्रसेन नाम की वो मदान खाऊ देखिए එතකොට මේ අයගෙන් දැන් අදහස් විමසනවා මොකද්ද MCC කිසුමට කරන්න ඕන කියලා. දැන්තර උගතුන්ට මොකද වෙන්නේ? දැන් ව්‍යාත්මක මොකද කියන්නේ මේවා ගැන? මේවා බරපතල ප්‍රශ්න මේ රටේ. අපේ රටේ බුද්ධිමත් උගතුන් කියන අය පිළිබඳ මේ ගැටලුව දැන් මතුවලා තිබෙනවා. දැන් දැන් මොකද්ද කරන්න යන්නේ? මේ කල්මරමින් ඉන්නවා මහමැතිවරණේ පහුවෙනකන් MCC කිසුම සංකරන්න. එම නැත්තම් උගතුන්ගේ වාර්තාව කියනවා නම් මේක අසංකිරීමේ ධාම නරකයි මේ රටට කියලා ජනාධිපතිතුමාට කරන්න තියෙන දේ තමයි ප්‍රකාශයක් නිකුත් කරන එක නෑ මම මේක අසං කරන්නේ නෑ කියලා. නමුත් ඒක අද වෙනකන් කරලත් නෑ ඒක ගැන අර ජනහමුවල වචනයක්වත් කතා කරන්නේත් නෑ. ඒක ගැන ජනහමුවලට ගියාමත් වචනයක්වත් කතා කරන්නේ නෑ. වරාය ගැන කතා කරන්නේ නෑ. දැන් මේ ඔක්කොම කල් මරමින් ඉන්නවා ඡන්දේ පහ වෙනකන් මේවා ක්‍රියාවට නමන්න මේ ගිවිසුම අස්සම් කරන්න. දැන් මේ 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 වගේ අරමුණක් සහිතව තමයි මේ මහමැතිවරණයට පොහොට්ටුවේ අය තරඟ කරන්නේ සහ ඒ අය තුනෙන් දෙකක් ඉල්ලා සිටින්නේ තුනෙන් දෙක කතාව විහිළුවක්. නමුත් ඒ ඒ ඒ ඉල්ලන්නේ මේවා කරන්නයි. ඊළඟට දැනටමත් චීනයට මං හිතන්නේ අපේ රටේ විශාල වශයෙන් සම්පත් චීනයට බදු දීලා තිබෙනවා. සමහර ඉඩම් සිනකර විකුණලා තිනවා චීන සමාගම් වලට. එතකොට චීනයත් එක්ක චීනය ගැන දැනට මාසයකට දෙකකට කලින් මේවා මාධ්‍ය පළ වුණා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරා චීන රජයත් එක්ක ඔහු කරපු සාකච්ඡාවෙන් චීන රජය පොරොන්දු වෙලා තියෙනවා වරාය නගරයේ ගොඩනැගීම සහ තවත් නොයෙකුත් සංවර්ධන ව්‍යාපාරවලට චීනය සම්පූර්ණ සහයෝග දෙනවා කියලා. ඒ කියන්නේ චීනයට තවත් මේ රටේ ඉතාම වටිනා සම්පත් උගයක් චීනයට පවරන්න තමයි ඉන්නේ. මේව කරන්න තමයි මේ තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ. මේව කරන්න තමයි පොහොට්ටුවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්නේ. ඒකට ජනාධිපතිවරයාම බැහැලා වැඩ කරන්නේ. දැන් ඔහු බැහැලා වැඩ කරන්නේ මං කියන්නේ ඔහු ජනාධිපති වෙලා ඉවරයිනේ. ඊළඟට මේ ඡන්ද කරන්න ඕන අගමැති සහ ඒ පක්ෂේ නායකයෝනේ. දැන් ඒ ඔහු බැහැලා වැඩ කරන්නේ මොකකටවත් නෙමෙයි. ඔහුට විශ්වාසයක් නැහැ මේ අයට පුළුවන් වෙයිද කියලා මේ මේ බලය ලබා දෙන්න. එසම කෙසේ හෝ මේ බලය ලබාගෙන මේ කාරණා ඉෂ්ට කරන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. මේකට තමයි සෞභාග්‍ය දැක්කම කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඒ නිසා අපි අවධාරණය කරනවා මේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ මහා මැතිවරණයේදී කරුණා කරලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මහජන නියෝජිතව පත් කරගන්න. මහජනයාට වග කියන මහජනයා වෙනුවෙන් සැබෑවට පෙනී සිටින වංචාවට දූෂණයට අපරාධවලට කොනකින්වත් ගෑවිලා නැති අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කළා තියෙන්නේ ජාතික ජනබලවේගයේ පමණයි. එනිසා හැකි තරම් ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් මහජන නියෝජිතයන් හැටියට පත් කරලා සැබෑ මහජන නියෝජිතින්ගේ සභාවක් බවට පාර්ලිමේන්තුව පත් කරගන්නට ඔබේ සහයෝගය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. මම ජයතිලක කම්මැල්ලවීර ලේකකේ. මම ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි. ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂකත්වය දරනවා. ඊට අමතරව ජනනියමු කලාකරුවෝ සංවිධානය ජාතික විද්වත් සංවිධානය කියන සංවිධාන දෙකෙහි සමාජිකත්වය දරනවා. 2020 මහා මැතිවරණයේ අභිමුවටම මුවවිටටම ඇවිල්ලා ඉන්න මේ වෙලාවේ කරුණු කිහිපයක් ඔබ වෙනුවෙන් මේ රටේ පුරවැසියන් වෙනුවෙන් අවධාරණය කරන්න කැමතියි. 1948 2020 කියන 72 දවසරක්
දශක 7ක් අපි පසු කරලා තිබෙනවා. මේ රටේ ආණ්ඩු රාශියක් මහජනයාගේ සර්වජන ඡන්ද බලයෙන් හැදිලා විපාක විඳලා බිඳ වැටිලා අසාර්ථක වෙලා අවසන්. කවුරු මොනවා කිව්වත් මහ පොළවේ ප්‍රතිඵලය තමයි ඊටාම දුගී අවාසනාවන්ත ඉරණමට කැප වෙච්ච අගාධගත රජයක් ආණ්ඩුවක් ජනතාවක් මහ පොළවක් ශ්‍රී ලංකාවට උරුම වීම. ඔබ දන්නවා ආර්ථික නිදහස පුරවැසියන්ට නැත්තටම නැති වෙලා. දියුණු උදාර සංස්කෘතික ජීවිතයක් කියන්නේ තවදුරටත් හීනයක් විතරයි. අධිකරණ පද්ධතිය තදින් පාගාගෙන සිටින නීතියේ ආධිපත්‍ය තදින් බිඳ වැටුණු යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. පසුගිය වකවානුවේම ලක්ෂණය මේක තමයි. විශාල බදු බරක් ජනතාවට විතැන් කරලා ඉතාම අසාධාරණ සහ අතාර්කික විදියට භාණ්ඩ බිල වැඩි වෙලා තිබෙන්නේ. ඊට අමතරව ගත්තොත් සමසාධාරණ සමාජ අවස්ථා කියන එක අධ්‍යාපනය, ප්‍රවාහනය, බලශක්තිය මේ සියලුම කාරණා වලින් මේ සමසාධාරණ අයිතිය කියන එක ජනතාවගෙන් ගසා කාලා තමයි තිබෙන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙක් මේ හැදිලා තියෙන රටට කැමති කියලා. පාලකයන් අධිකව පොහොසත් වෙච්ච ජනතාව ඉතාම නරක විදියට පොහොසත් වෙච්ච සමාවෙන්න දුප්පත් වෙච්ච දුගීභාවයට පත් වෙච්ච රටක් තමයි අපි ඉස්සරහ තියෙන්නේ. ඔබ දන්නවා අතිශය දියුණු මානව සම්පතක්, දියුණු භෞතික සම්පතක්, ගංගා, කඳුවැටි, සාගර සියල්ල අපි සතුව තිබෙනවා. ඒත් ඔබ හොඳාකාරවම දන්නවා මේ සියල්ලම සහිතව තිබියදී පවා මේ රට බලවත් දුගී තත්ත්වයකට ඇද වැටිලා. එහෙමනම් ඒකට වග කියන්න ඕනි තා පැහැදිලිවම ජාතික ප්‍රතිපත්ති වලින් තොර අවිචාරවත් පසුගිය සියලුම ආණ්ඩු. මෙන්න මෙතන ඉඳගෙන තමයි මේ රටේ ජනතාවට සිද්ධ වෙන්නේ මේ මහා මැතිවරණයට මුහුණ දෙන්න. මහා මැතිවරණ සමය පමණක් සැලකුවත්, පසුගිය දෙසතිය හෝ සති තුන පමණක් සැලකුවත් මම හිතන්නේ තා ප්‍රකට කරුණු තමයි නීතිය තදින්ම බිඳ වැටිලා. රජය දෛනිකව අරාජික වෙනවා. පොරොන්දු වූ කිසිවක් මහජනතාවට ප්‍රතිලාභ හැටියට ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. ඊට අමතරව අප දන්නවා මහජනතාව පත් කරලා තියෙන තැන ඔවුන් මා හිතන්නේ ඉතාම දුක්ඛිත වහලුන් බවට තමයි මේ රජය පත් කරලා තිබෙන්නේ. මේ රජය සහ කලින් තිබුණු අනිත් රජයන්. ඒක පෙනී යන්නේ ඔවුන් ජනතාව අමතලා පවසන වචනවලින්. මේ රටේ අග්‍රාමාත්‍යවරයා මා හිතන්නේ භාවිත කරන මැතිවරණ ව්‍යාපාරයේදී භාවිත කරන භාෂාව බිඳවැටී ඇති, විලෝපණය වී පිරිහී ඇති ප්‍රමාණය ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් ලැජ්ජාවට පත් වෙන්න ප්‍රමාණවත්. අප දන්නවා ඉතාම දුෂ්ට තත්ත්වයක් මේක. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ හිටපු 225න් විශාල ප්‍රමාණයක් අපොස සාමාන්‍ය පළ පවා අසමත්. ඒ සියලු දෙනා නැවතත් ජනතාව ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා ජනවරම අපේක්ෂාවෙන්. අපි දන්නවා පොරොන්දු වෙච්ච වියත්මගට නාම යෝජනා ලැබිලා තියෙන්නේ 0.3ක් වගේ සුළු ප්‍රමාණයක්. ඉතින් නැවත වතාවක් ජනතාව රවටලා තිබෙන බව තමයි ඉතා පැහැදිලිව අපට පෙනී යන්නේ. ඉතින් මේ දුෂ්ට ඉරණමට විරුද්ධ වෙන්න ශ්‍රී ලංකාවේ ජනතාවට ශුද්ධ වූ අයිතියක් තිබෙනවා. මේ රටේ ගුරුවරු, වැඩිහිටියන්, කලාකරුවන් වෙච්ච අප අපේ වෘත්තීය භාවයේ ඇතුලේ රැස් කරගත්ත සමස්ත අභිමානයම මේ වෙලාවේ මේ ඉහළ බලාපොරොත්තුව වෙනුවෙන් අපි නිසැකව ආයෝජනය කරලා තිබෙනවා. ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂකයන් අතර ඉන්නේ මේ රටේ අනභියෝගී පිරිසක්. අපේ මැතිවරණ ඉතිහාසයේ මේ ජාතික ලයිස්තුවට අභියෝග කරන්න මා හිතන්නේ ඉතිහාසයේ කවර කාලෙක හෝ තිබුණද කියලා මේ බඳු බුද්ධිමය පර්ෂදයක්. ඊළඟට මා අවධාරණය කරන්න කැමති ඉදිරියේදී බිහිවෙන යන රජය කොයි වගේද කියන එක. 3-2 බලයක් ගන්නා බව හැම අතින්ම ඇසුණත් අපට පැහැදිලි වෙන්නේ ඔවුන් 3-2 බලයක් ගන්නවා නෙමෙයි, එය නිර්මාණය කරගන්නවා. ඒ සඳහා සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් සැදී පැහැදී සිටින බව මෙවර ප්‍රතිඵලයට කලින්ම ඔවුන් ජනගත කරලා තිබෙනවා. ඔවුන් එකතු වෙන බව.
මෙතෙන්දී ඔබට පැහැදිලි වෙන්න ඕන මේ රටේ පුරවැසියන් හැටියට පුරවැසියන් පත් වෙන අනාථ අසරණ තත්ත්වය කොයි වගේද කියලා. තමා විශ්වාස කරන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තියට ඡන්දේ දුන්න පුරවැසියෙකුට තමන්ගේ ඡන්දයේ බලය අලවි කරන බව විකුණන බව ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති වලට පාවා දෙන බව මෙවර තමයි එලිමහනෙම කියලා තියෙන්නේ. ඉතින් කෙනෙක් ඉන්නව නම් මේ දුෂ්ට ප්‍රවාහයට විරුද්ධ වෙන්න ඒ වෙනුවෙන් කළ යුතු එකම දේ තමයි විකල්පය හැටියට තිබෙන එකම මහජන පෙරමුණවන මාලිමාව දිනවන එක. එහෙම නැත්නම් අපේ ජාතික ජන බලවේගය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන එක. මොකද හැදෙන්න යන ආණ්ඩුව අපි දන්නවා කෘත්‍රිමව හෝ බලයෙන් හෝ තුනෙන් දෙකක බලයක් ගොනු කරගත්තොත් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට සිද්ධ වෙනවා පෙර නොවිරු තත්වයකට මුහුණ දෙන්න. තුනෙන් දෙකක් නෙමෙයි හයෙන් පහක බලයක් අපි දැකලා තියෙනවා. නමුත් මෙවර එකතු වෙන්න යනවා විශේෂ ලක්ෂණයක් ඒ පිළිබඳ අත්දැකීමක් ශ්‍රී ලංකාවේ ජනතාවට මිට කලින් නැහැ. ඒ තමයි තුනෙන් දෙකක අධිබල ඇති පවුල් පාලනයක් සමග මිලිටරිකරණය වෙච්ච පාලක ප්‍රවේශයක්. මේ ගැන අත්දැකීමක් නැහැ මේ රටේ මිනිසුන්ට මිට කලින්. ඒ නිසා හැදෙන්න යන ආණ්ඩුව ජනතාව මත පත් කරන්න යන ප්‍රජා පීඩනයේ ස්වરૂපය පරිකල්පණය කිරීමට හෝ නොහැකි තැනක තියෙන බව තමයි අපේ යෝජනාව වෙන්නේ. එනිසා මේ රටේ ජනතාවට බුද්ධිමතුන්ට හැම දිනාටම මම හිතන්නේ අනාථ අසරණ බවට පත් වෙලා සිටින සියලුම පුරවැසියන්ට යුතුයකමක් තිබෙනවා මේ නරක මේ දුෂ්ට ඒ වගේම ප්‍රජා පීඩනය පමණක්ම තුරුළු කරගත්තු වැඩපිළිවෙලක් නැති නිෂ්පාදනය නංවන්න අදහසක්වත් නැති ජනතාවට බදු බර පටවලා බඩු මිල මගින්ම වක්‍රබදු මගින්ම මේ ආදායම උපය ගන්නවා හැර වෙනත් වැඩපිළිවෙලක් නැති රජයක් පත්වෙන එක වැළැක්වීම මා හිතන්නේ අපි සියලු දෙනාගේ කාර්යභාරය. අවසන් වශයෙන් මා අවධාරණය කරන්නේ ඒ ආණ්ඩුව යටතේ පාලනය වෙන ජනතාවට අපේ රටේ ආදරණීය පුරවැසියන්ට සිද්ධ වේවි. මාස 4ක් 5ක් ඇතුළත මා හිතන්නේ විශාල කම්පනයකට හා පසුතැවිල්ලකට බඳුන් වෙන්න අධික බඩු මිලකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඒ වගේම MCC ගිවිසුම බැඳුම් කර වංචාව වගේ පසුගිය රජය පත් වෙන්න භාවිත කරපු ප්‍රධාන උපකරණ 100%ක්ම කණපිට හැරෙන බව මං හිතන්නේ තේරුම් ගන්න රැයක් දෙකක් ප්‍රමාණවත් වේවි. MCC ගිවිසුම අස්සම් කරන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතිය ඕන බව ඒකේ හෙළි වෙලා තියෙනවා. ඔවුන් ණය ලබා ගන්නවා ඒක රැයකින්. ඒ නිසා අනිත් කාරණේ තමයි මේ මහා ණය කන්දට යට වෙලා ණය ගෙවීමට පොලි වාරිකය ගෙවීමටත් ණය ගන්නවා හැර වෙනත් වැඩපිළිවෙලක් නැති ආණ්ඩුවකට ඒ අස්සම් කිරීම හැර විකල්පයක් නැහැ. ඒ වගේම තමයි නීතිය හා අධිකරණයට අත තැබූ රජයක් නම් ඔබ පත් කරගන්නේ ජනතාව සූදානම් වෙන්න දැඩි පීඩනයකට මුහුණ දෙන්න. ඒ වගේම තමයි ස්වාධීන කොමිෂන් සභා මගින් අපි භුක්ති විඳින ප්‍රජාතාන්ත්‍රික අවකාශය ඒක ඇති කරගත්තේ 19 වෙනි සංශෝධනයෙන්. ඉතා පැහැදිලි මේ සියලු දෙනා මේ සියල්ල ආපසු හැරවුමකට ලක් කරලා රට 2010 තිබුණු තැනට ගෙනියන බව. ඒ වගේම තමයි අවසන් වශයෙන් අපි සියලු දෙනාට ජීවත් වෙන්න වෙන්නේ ඔබට මට පමණක් නෙවෙයි පත් වෙන රජයට පවා ජීවත් වෙන්න වෙන්නේ පශ්චාත් කොරෝනා යථාර්ථයක් තුල. මේක තව නිර්වචනය වෙලා නැහැ. මේ తত্ত্বය අවසන් වෙන දිනය තාම සලකුණු වෙලා නැහැ. එබඳු වකවානුවක් ඇතුලේ ලෝක විද්වතුන් මේ වෙනකොටත් පෙන්වලා දීලා ඉවරයි. ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් ආර්ථික සංකෝචනය මොනතරම් ඛේදජනක විය හැකිද කියන එක. අධ්‍යාපන අවස්ථා ඇතුළු පුරවැසි අවස්ථා එන්න එන්නම අවහිර වෙන්න පුළුවන් බව. තවවත් හඳුනාගත්තේ නැති තවත් රෝගවලින් වක්‍ර මරණ තවත් වසර ගාණක් යනකම් මුහුණ දෙන්න සිද්ධ වෙන බව. එතකොට මේ කාරණාවලට මුහුණ දෙද්දී අනිවාර්යයෙන්ම නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය කියන කාරණා දෙකෙහි පැවැත්ම වුමනා වෙනවා. ඔබ දන්නවා COVID-19 වෙනුවෙන් අධික කැපවීමක් කරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද හෙදියන්ට සහ වෛද්‍යවරුන්ට අතිකාල මාස ගණනක් නොගෙවපු රජයක් මේක. ඒ නිසා ඉතා පැහැදිලි එබඳු අත්නෝමතික රජයකට 3/2 අධික බලයක් සහ මිලිටරිකරණය වෙච්ච පාලන ප්‍රවේශයක් හිමුවහොත්
प्रतिपल कोई वगे भयानक वेवीद कियला महिता अट होयागन्नवत बैरी वेवी ए निशा तमय मे अवसान निमेषे अभी मेरटे महाजनता बहुम आदरें देशपालन सविज्ञानिक सहित मे योजना करण उब तवमत्कुने ये प्रजापीडक अनागत पार्लिमेन्तु महाजनताव हेबैवटम नियोजने करपुलवां महाजनताव वेनुवेन अतक्कुसन्न पुलवां सम्मत वेन्न नियमितव तिबेन अपट हितागत नोहेकि महाजन पीडक पनात केटुन पत वल्ट विरुद्ध वेन्न एहि तिबेन विरोधय कलमनाकरणय करगन्नम जातिक जनबलवेगे नियोजने करन मंत्रीवरु वैडिम प्रमाणयक ए सभागेबे निसकवम सिटिय युतुय मोकद ओब अप वेनुवेन जनबलवेगे वेनुवेन भावित करन कतिरय ए श्रेष्ठ सर्वजन चंद ऐतिय मे मंत्रीवरु किसिदु लोव तिबेन किसिदु भौतिक संपतक एक्क हुवमारु नोकरन बवट अपट विश्वासयि नोविकुनन बवट अपट विश्वासयि प्रतिपत्ति पावा नोदेन बवट अपट विश्वासयि ए निसा मे रटे वैडिहिटी प्रजाव हेटियट विशेष कलाशेस्त्रे नियोजने करन उदविय हेटियट अप उदक्म मे इल्लीम करन्ने पसु नोतैवेन लंकावक बिहिकरगमु एवगेम तमयि ओब मेवर मे जनबलवेगेन वैडिम पिरिसक पार्लिमेन्तुवट सत्य मिनिसुन अवांक भावितयक सहित मिनिसुन पत्कलहोत अप सूदानम मे देशपालन व्यापारे हेटियट महापोलवे तव तवत् समीपव वैड करला विरुद्ध वेला अयुक्तियट अपि सूदानम मालिमाव पिलिबंद इता प्रबोधवत् महाजन व्यापारयक तवत् पृथुल विदियट गोडनगन्न इदिरि काल तुल अप दन्नवा इदिरियेदी देशपालन क्रियाकारित्वय एरंबेन्ने अगोस्तु 6 पस्से पक्ष देशपालने अवसन वेला ऐत्त देशपालने एरंबेन्ने अगोस्तु 6 पस्से एतनेदी इदिरियट एलंबेन्न नियमित पलात पालन मैतिवरण पलात सभा सह इतिरी महाजन क्रियाकारित्वयन् ऐतुलत अपट विश्वासयि मे रटे जनताव अपगत मग अगय करन बव अप पेन्वा दुन अनतुर इता पहेदिलिव साक्षात करन बव एनिसा अवसान वशयेन इताम ओनय कमेन मे रटे सबुद्धिक जनतावगेन अपि इल्ला सिटिन्ने मे महा अनतुरेन मे विशिष्ट देशय बेरा गनिमु ए संदहा ओबट देशपालन विज्ञानय लैबेवा कि प्रार्थने तमय अपट तिबेन्ने एनिसा मालिमावे जायग्रहणयट आराधना करमिन निहल वेनवा स्तुति मम कीर्ति वेलिसरगे लेखके मेथिवरणयक अतलंग तियेन्ने मेथिवरणयक अतलंग तियागेन जातिक जनबलवेगे एवगेम जातिक विद्वत् सभावे सह जननियम कलाकारवन्गे नियोजित ते खेटियट जातिक जनबलवेगे जातिक लयस्तु अपेक्षके खेटियटत् जनतावट किवितु पणिविडय करुण किहिपयक् इदिरिपत् करीमटै सूदानम् वेन्ने अपिट पेनी यनवा मे वेनकोट इतामत् तीरणात्मक मेथिवरणयक् लबन मासे पास्वेनिदा अपट मुहुण देन्नट सिद्धु वेनवा तवत् सुपुरुदु परिधि अर पुरुदु तट्टु मारुव एक्को निल एहेम नैत्तम् कोल कियन तैनट अपि वैटेनवाद अपि रटे जनतावगेन अहन्न कैमति मेथेक् ओब एक्को निल एहेम नैत्तम् कोल ओब बलापुरुत्तु ए देगोल्ला मे रट हदयि कियला एक गोल्लकट पालन बलय दीला अवुरुदु पहक् हायक समहारक अवस्थावल हता बलागन हिटिया एगुलु हदन काल हबै अवसानी ए बलापुरुत्तु दुन पुरंदु सियल्ल निष्प्रभावेला ए रेवटिल्लकट तमन हसुनाय कियन एक तमाय चांददा इक्कैट तमनगे महाजन नियोजितयान तमन वेनुयेन युतुकम इटु नोकरपु बवट तमाय इतुरुनी ओन तोरगन्न वैलंगट अनिक पिल खोल पाट दुनट पास नील पाट तोर गए कले एक मध्य आए एनिसा अपीतामात्म ओने कमी मेरटी सबुद्धिक जनतावगे नीला सिटी नम तमंगे चांदे
मेवर मे हुरु पुरुदु मे हुरु पुरुदु हेमदामत एकम दे कियमिन हेमदामत एकम रेवटिल्लट महाजनया ए रेवटिल्ले मुलाकोट तमन्गे मडिय तर करगत वेन वचनयक् नै कियन्न एपमनय कले ए आइटम ओबे मनापे ओबे चंदे दीला नवतत्ते सुपुरुदु आंडुवक बलयट पत् करगन्नवद एहेम नैत्नम मे रटट हेटक मे रटट अनागतयक् उदेसा तीरणात्मक तींदुवकट एनवद कियन कारणीय समहरु मे मोहते अपि दन्नव मे पहुगिय राज्यत् ईट पेर पेवति राज्यनुत् विसिन गेनगिय इता अमनोज्ञ इता अदूरदर्शी ए वगेम इतामात्म दूषित क्रियामार्गोस्से एतिवी तिबेन प्रतिपाले दिहा बलला देशपालनय किरेहि कलकिरि इन्नो अपट किसी केने विश्वासयक् नै कियन तत्त्वयकट पत् वेला इन्नो एहेम कियला ओब निष्क्रिय वुणोत् मे मोहते नैवत बलयट पत्वन्ने ए अयमयि ए निसा बलन्न इतामात्म सावधानव जातिक जन बल वेगय मेतेक् मे रट पालनय कल पक्षयक् नोयि इतुरु मे अवित्तिन्न सियलु देना विविध नाम गम यटति विविध पक्ष वलिन आवत् बलन्न एकम पिरिसा ए अयवत् दन्ने नै अद ए अय इन्ने कोई पक्षेद कोई पिलेद कियला ओन्गे प्रतिपत्ति वल वेनसक् नै ओन्गे क्रिया मार्ग वल वेनसक् नै ओन् एकम पिरिसा हेम रजयकम ऐमतिवरु उपैमतिवरु मंत्रीवरु ओन तमय मे रट पालने कली ए पालने तित्त प्रतिपाले अद जनतावट भुक्ति विंदिन्न वेला तीयनो एनिसा अपि आराधना करनो मे रटे पुदु जनतावगे उबगे अनागते उदेसा उबगे दूदरुवन्गे अनागते उदेसा इतामत्म प्रज्ञा गोचरव कल्पना करल बलन्न जातिक जन बलवेगे पिरिस दिहा जातिक जन बलवेगेन इदिरिपत् कल कर तीन हेम दिस्त्रिक लाइस्तुवक मदिहा एहि एक होरे एक दूषिते एक वंचाकारे किन्नवद कियला जातिक लाइस्तुव दिहा बलन्न जातिक जन बलवेगे एंगिल्ल दिक् करन्न पुलुवन् अर मन् कियपु दूषितयन् वंचाकारयन् रेवटिलि कार्यन् ए बंधु एक्कायक् सिटिनवा नम् ओबट अपि आराधना करनो पेन्ना देन्न किला एहेम पेन्नन्न बै अपि दन्नो मा वर्तमान आंडुव इत्तामत्म चंददायकया पिलिबंद अंशु मात्र मे रटे जनताव पिलिबंद अंशु मात्र हेंगीमकिन कटयुतु करन राज्यक्द मे मैतिवरणयक् अभियस इंदगेन ओन खता करन देवाल ओन खता करन शिष्ट संपन्न समाजे अहगन इन पुलुवन देवाल अगमति वरया वेनी इता वगकियुतु राज्यतांत्रिके खता करन कल युतु वचन दमे आपे अगमति वरु खता करन ओन बलन एक निदर्शन कीपयक् अरगन बलमु मुन मुन तरम तिरश्चीन विधियकटद मे गमन यन्न सूदानम वन्नी ओन हितनवा अपि मोनवा किव्वत् अपि मोनवा कलत् मे रटे जनताव अपियो तोरन ए निसा राजसभा मंडपे बूनेकवा ए रज्जुरुवन्के वेतुमसक् कडला दापु गानक्वत् नै दैन् किनो एक नैवत हदनवलु कागे सल्लि वलिन्द महाजन मुदली ओन योजना करनवा मे कोरोना व्यसन अहमु विशाल पीडावकट पत्तेच्च जनतावकट क्रिकेट पीटी हदान
ඔවුන්ගේ මනසේ තියෙන හෙලිකොප්ටර් මිලදී ගන්න. මේ මොන මොකව මොනවා කිව්වා ජනතාව තමන්ට තමන් අනුමත කරනවා. ඒක නිසානේ පොල්ෙල්ලක් දැම්මත් දිනන්න පුළුවන් කියලා කියන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා ඔබගේ ඔබගේ ගරුත්වය ඔබගේ ඡන්දදායකයාගේ අයිතිය සහ මහජනයා පිළිබඳ වගකීම තුට්ටුවකට අල්ප මාත්‍රයකට නොතකන මේ බඳු පාලකයන් නැවතපත් කරගන්නට ඔබට කිසිම අයිතියක් නැහැ. ඒ වෙනුවට ප්‍රතිපත්ති මාලාවක් මත රටට වග කියන විද්වත් පිරිසකගෙන් සමන්විත එබඳුම සමාජ ක්‍රියාදරයන් විශාල සංඛ්‍යාවකින් සමන්විත ඊතාත්ම ක්‍රියාශීලී ගාමක බලවේගයක් වන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් වෙත ඔබගේ මනාපය ඡන්දය පාවිච්චි කරලා මේ වෙනස ලබන පස්වෙනිදාට ඇති කරන්න කියලා. නම් බලන්න මොවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය මොනතරම් සාහසිකද කියන එක. කොරෝනා ව්‍යසනය හමුවේ මුළු ලෝකයේම අසරණ භාවයට පත් වෙන මොහොතේ අපේ රටේ ජනතාව ඊතාත්ම පීඩාවට පත් වෙන මොහතක ඔවුන් කටයුතු කළේ අන් සියල්ල පරදුවට තබලා තමන්ගේ බලය රැක ගැනීම සඳහා ඡන්දයකට යාමට. දැන් අපිට ඒක අනිවාර්යෙන් ඒ ඡන්දයට යන්න සිද්ධ වෙලා තිබෙනවා. රට තුල පමණක් නොවේ මෙරට පුරවැසියන් විදේශවලත් අසරණ වුණා. විදේශගත ශ්‍රමිකයන් මේ රටට ධනය උපයා එවන විට ඔවුන්ව හැඳින්වුවේ රට විරුවන් හැටියට. හැබැයි විදේශගත ශ්‍රමිකයන් අරාබියේ මැද පෙරදිග අන්ත අසරණ භාවයට පත් වෙලා කර කියා ගන්න දෙයක් නැති වෙලා ඉන්නකොට ඔවුන්ව හඳුන්වන්නේ මිනිස් බෝම්බ හැටියට. ඊයේ ජෝර්දානයේ තානාපති කාර්යාලයේ ඉදිරිපිට 500ක් දෙනා උද්ඝෝෂණය ව්‍යාපාරය කළා. වුණ මාස 3ක් තිස්සේ රැකියා විරහිතව ජීවත් වෙන්න විදිහක් නැතුව අතිශය දුක්ඛිත තත්ත්වයට පත් වෙලා ඉන්නේ 500ක් දෙනා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉස්සරහා පිට උද්ඝෝෂණය කරනකොට ජෝර්දාන පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. මේ රට විරුවන් ගැන මේ ආණ්ඩුවට කිසිදු තැකීමක් තිබෙනවද? ඔවුන් ඒ තත්ත්වයට පත් වුණේ ආණ්ඩුවේ අමනෝග්‍ය ප්‍රතිපත්තිය නිසා, ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය නිසා. මේ අයට මේ අයගේ ජීවිතවලට වග කියන්න බැරි ආණ්ඩුවක්ද අපි නැවතපත් කරගන්නට ඕනි. මේ බඳු ප්‍රශ්නවලදී මහජනයා වෙනුවෙන් කටයුතු කරන්න නොවේ ඔවුන්ගේ සැලැස්ම ඔවුන්ගේ ව්‍යාපාරයේ එකම ඒකායන අරමුණ තමයි බලය. ඔවුන්ගේ ඒකායන අරමුණ බලය නැවත තහවුරු කරගන්නට 3-2 බලය. එබඳු ඉතා පටු තැනක ඉඳන් කටයුතු කරන දේශපාලනඥයන් පිරිසක් තමයි නැවතත් ඇවිල්ලා බලය ඉල්ලන්නේ. මා ඉතාමත්ම ඕනෑකමින් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සබුද්ධික ශ්‍රී ලාංකිකයන් හැටියට නැවතත් නොරැවටි තමන්ගේ වටිනා ඡන්දය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි ඔබට අබමල් රේණුවක අපේක්ෂාවක් තිබෙනවා. මෙය ලෝකයේ ගෞරවනීය රටක් හැටියට අනිකුත් රටවල් අතර තමන්ගේ අභිමානය රැකගත් දේශයක් හැටියට නොවිකිණිච්ච දේශයක් හැටියට පවතින
ඉදිරියට පවත්වාගෙන යන්නට යම් කිසි ආකාර හෝ හැඟීමක් ඔබට තිබෙනවා නම් ඔබගේ දරුවන්ට අනාගතයක් පිළිබඳ සැලකිල්ලක් ඔබේ තිබෙනවා නම් ඔබේ වටිනා ඡන්දය මේ මොහොතේ ලබන පස්වෙනිදා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් වෙනුවෙන් පාවිච්චි කරලා සදාචාරවත් ශ්‍රී ලංකාවක් දේශපාලන සංස්කෘතියක් ඇති පාර්ලිමේන්තුවක් ඉදිරි දැක්මක් ඇති මිනිසුන්ගෙන් පිරිච්ච මේ රටට අනාගතයක් උදා කළ හැකි මිනිසුන්ගෙන් පිරිච්ච තැනක් බවට පාර්ලිමේන්තුව පත් කරන්නට ඒ ඔබගේ වටිනා ඡන්දය ජාතික ජන බලවේගය වෙනුවෙන් පාවිච්චි කරන හැටියට ඉල්ලා සිටින්න නිහඬ වෙනවා ස්තුතියි මම දීපාණි සිල්වා මම රංගන ශිල්පිනියක් මම ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ නියෝජනය කරනවා ඒ වගේම ජනනිම කලාකරුවන්ගේ සමාජිකාවක් මම හිතන්නේ කියන්න ඕන දේවල් සියල්ලක්ම කිව්වා නමුත් මේ දේ කිව යුතුයි කලාකාරිනියක් හැටියට මම දකිනවා කලාකරුවෝ අපහසුතාවයට පත් වෙන අවස්ථාවල් අපමණයි කලාකරුවන්ගේ දුක අපමණයි නාට්‍ය ශාස්ත්‍රයේ චිත්‍රපට ශාස්ත්‍රයේ තිල නාට්‍ය ශාස්ත්‍රයේ සංගීත ශාස්ත්‍රයේ ඔය සියල්ලම නමුත් මේ තා මේ පාර්ලිමේන්තුව තුළ මේ කලාකරුවන් වෙනුවෙන් හඬක් නැගුවනම් හඬක් නැගුවේ කවුද කියලා ඔබ දන්නවත් දන්නේ ඇත්ත වශයෙන් කලාකරුවන් ළඟට ගිහිල්ලා කලාකරුවන්ගේ අපහසුතාවයන් තේරුම් අරගෙන ඔවුන් එනෙන් දවසක කතිකාවක් පාර්ලිමේන්තුව තුළ තියලා ඔවුන්ගේ අමාරුකම් පාර්ලිමේන්තුවේ හැමෝටම පහදලා දීලා කතා කරේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු එතනි ප්‍රධාන වශයෙන් අනුර කුමාර දිසානායක බිමල් රත්නායක නලින්ද යන අය මං හිතන්නේ එතනින් මුළු පාර්ලිමේන්තුවම තේරුම් ගත්තා මේ කලා ශාස්ත්‍රයේ ඇදවැටලා තියෙන තැන සහ ඒ කලා ශාස්ත්‍රයේ ඇදවැටලා තියෙන හින්දා ජනතාව කොතනද ඉන්නේ කියන එක ඒ වෙලාවේ වුන් හැමෝම පිළිගත්තා මේකට අවශ්‍යයි පිළියම් කියලා ඒකට පිළියමත් මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනා කරා විශේෂයෙන්ම තිල නාට්‍ය ශාස්ත්‍රය තුළින් ජනතාව පීඩාවට පත් වෙලා ජනතාව ඉතාම පහත් තත්ත්වයකට පත් වෙගෙන එනවා කියලා රසවින්දනය කියන එක තේරුම් ගත්තම වුන් කිල්ලා සිටියා පනතක් සෑදිය යුතුයි කියලා එතකොට ඇත්තරම මුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ඒ පිළිගත්තා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියලා කිව්වා ඉල්ලා සිටිය සංවිධානයක් විසින් ඒ ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තා නමුත් අද වෙනතුරු කිසිම මන්ත්‍රීවරයෙක් හිටපු ඇමතිවරයෙක් ඒ හදපු පනත කොහොම හරි කලාකරුවෙක් එකතු වෙලා පනතක් ගොඩ නැගුවා ඒ හදපු පනත පාර්ලිමේන්තුවට දාලා ඒක ස්ථිර කරගන්න කිසිම උත්සාහයක් දැරුවේ නැහැ ඒ හින්දා අද වෙනකොට අපේ තිල නාට්‍ය ශාස්ත්‍රය ගැන කතා කරන්න දෙයක් නැහැ ඉතාම අවරගණයේ තත්වයකට පත් වෙලා තියෙනවා තිල නාට්‍ය ශිල්පීන් ඇතුළේ අපිත් විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා මම මේක කිව්වේ ඔවුන් ගැන හරි කතා කරන්න නම් හිටියේ අපේ පාර්ලිමේන්තුවේ කවුද කියන එක ඉතින් ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගෙන ඒ වටා රොක්කුණු ජාතික ජන බලවේගයේ හරහා තමයි අද අපි පැමිණලා සිටින්නේ මේ අවස්ථාවේ කියන්න ඕන ජාතික ජන බලවේගය කියන්නේ සංවිධාන 28කින් ගොනු වෙච්ච එකක් බව ඔබලා දන්නවා ඒ තුලින් ඉන්නේ කවුද කියලා දන්නවා එහෙනම් දැන් 225ම එපා කියපු උදවිය ඉන්නවනේ විශේෂයෙන් තරුණ කොටස් විශාල ප්‍රමාණයක් ආවා අපිට එපා පාර්ලිමේන්තුවේ 225ම මම කියනවා ඔන්න දැන් අලුත්ම අලුත් නව 225ක් ඇවිල්ලා තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ උගත්කමින් දැනුමින් දේශපාලන අවබෝධි මිනිස් අයිතිවාසිකම් ගැන හොඳින් දන්න මිනිසාගේ අවශ්‍යතාවයන් තේරුම් ගත්තු පිරිසක් ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ දැන් ඉදිරිපත් වෙන්න ඉදිරිපත් වෙලා දෙන්න ඡන්දේ පත් කරන්න 225ම අනිවාර්යයෙන්ම මුළු රටම වෙනසකට පත් කරන්න පුළුවන් ඒ ගැන අපි බය නැතුව කියනවා ඔන්න අවස්ථාව නේ ඇත්තවස් මම මේ අවස්ථාවේ තව එක දෙයක් කියනවා කාන්තාවක් හැටියට මම දකිනවා අපේ රටේ කාන්තාව අපේ රටේ ජීවත් වෙන්න මාර්ගයක් නැති හින්දා අමාරුකමට පිටරටවල යනවා රැකියාවන් සඳහා
මම කියන්න ඕනේ නෑනේ ඒ යන්නේ මොන වගේ රැකියාවන්ද කියලා වැඩි පිරිසක් යන්නේ මැද පෙරදිග සා වෙනත් රටවල ඒ රැකියාවන් සඳහා උන් අනන්ත දුක් විඳගෙන යනවා මේ අපේ රටේ ජීවත් වෙන්න තර ඒව එවැනි තත්වෙන්ව ජීවත් වෙන්න ආර්ථිකයක් නැති හින්දා ඔවුන් එවන ආදායමේ අපේ රට ස්වයං පෝෂිත කරගන්න සෑහෙන උදව් වෙනවා නේ දැන් කීර්ති බාලසූරිය සමහන් කීර්ති වැරසර කිව්වා වගේ ඔවුන් රට විරුව වෙලා හිටියා ඒ කාලේ අම්මෝ ඇයි ලොකු විශාල මුදලක් නේ හම්බ වෙන්නේ නමුත් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ අද වෙනකොට ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා රට දිහා බලාගෙන අඬන්න අපේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ම අපේ රටේ පුරවැසි භාවය අරගෙන තියෙන හැම පුරවැසියෙක්ම අපේ රටේ අයිති පාලකව දැනගන්න ඕන මේ ඔක්කොම අපේ රටේ පුරවැසියෝ කියලා අනිවාර්යෙන් ඔවුන් අපේ රටේ පුරවැසි භාවය අරගෙන ඉන්නේ ඒගොල්ලෝ අපිට අයිති ලෙඩක් දුකක් නෙමෙයි මොන අපහසුතාවයකට පත් වුණත් ඔවුන් අපේ ගෙදරට එන්න ඕන අපේ රටට එන්න ඕන දැන් අපේ ගෙදර කෙනෙක් අසනීපයක් හැදිලා කොහේ හරි ඉන්නවනම් අපි බලන්නේ එයාව අපේ ගෙදරට ගෙන්න ගන්න මොන ක්‍රමයකින් හරි අපි ගෙන්න ගන්න අපේ කම අනේ අපේ කම අපේ රට විරුව කියන අපේ කම දැන් මේ පවතින පාලකිය තුල නැහැ ඒ අහිංසක කාන්තාව මම දැකලා තියෙනවා සමාජ ජාලාවල කතා කරනවා අඬනවා පාරේ පාරේ වැටිලා ඉන්නවා සේලයින් බෝතල් අරගෙන වක්කර ගන්නවා කටුවල් වලට අමාරුයි කියලා ඈ ඒ දකින වේදනාව දකින්නේ නැද්ද මේ 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 රට වෙනුවෙන් ගිහිල්ලා ඉන්නවා කියලා හිතන්න පුළුවන් නේද ඇයි ඒ ආදායම මේවන්නේ රටට රට තමයි ඒව පාවිච්චි කරන්නේ ඇයි ඒගොල්ලොත් මේ රටේ තව දුවා දරුවන්ගේ අම්මලා නෙමෙයිද ඈ තව අයගේ අක්කලා නෙමෙයිද ඈ පාලකයන්ගේ අය විතරද අපේ රටේ අය වෙන්නේ මං අහනවා ඊටාම කනගාටුවෙන් ඇයි මෙවැනි දේවල් කරන්නේ මෙවැනි පාලකුව ගැන ඉතින් අපිට විශ්වාස තියන්න පුළුවන්ද කොහොමද කාන්තාවක් හැටියට හිතන්න කාන්තාව හැටියට හිතන්න අපේ කාන්තාවක් ඒ ඉඳගෙන කඳුළු සලනවා අනේ මාව ගෙන්න ගන්න ඒ දැන් කාන්තාව එන්නේ 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 ඉතාම අසීරු සෞඛ්‍ය තත්ත්වයකට ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා පෙන්නනවා පාරේ නිදාගෙන ඉන්නවා දුක හිතෙන්නේ නැද්ද මේ පාලකයන්ට මං අහන්නේ මේත් අපේම අක්කලා නේද මේත් අපේම අම්මලා නේද අපේ නැන්දලා නේද එහෙම තියෙද්දි තමන්ගේ පවුල් සුරක්ෂිත කරගන්න හෙලිකොප්ටර් ගෙන්නනවා වේගයක් එන්නේ නැද්ද කාන්තාවක් හැටියට මට විශාල වේගයක් එනවා හෙලිකොප්ටර් ගෙන්නගෙන උඩින් යන්න හදනවා රටට එන්න සල්ලි වියදම් කරලා ටිකට් අරගෙන මේ රටට එන්න අවස්ථාවillaද්දී ඒ අවස්ථාව නොදෙනවා කොරෝනාව සංගතය කියලා රටක් හැටියට පාලකෝ හැටියට දැනගන්න ඕන අපේ පුරවැසියෝ අපේ පුරවැසියෝ අපි ගෙන්න ගන්න ඕන එහෙනම් අපේ රටේ වසංගතයක් තියෙනවා ලෝකේ වසංගතයක් තියෙනවා මේ වසංගතයෙන් බේරිගෙන අපි ඔවුන්ව ගෙන්න ගන්නේ කොහොමද කියලා ක්‍රමවේදී සරසන්න ඕන අපිට ඕගලව ගෙන්න ගන්න බෑ ඕගොල්ලෝ ගෙන්නුවත් අපේ රටේ තව වසංගතය වැඩි වෙනවා ඉතින් මේ මිනිස්සු අපේ රටේ නෙමෙයිද ඉතින් මෙවැනි පාලකයෝ ගැන අපිට තව ඉස්සරහට විස්තරස තියන්න පුළුවන්ද අපේ රටේ ඉන්න ජනතාව ගැන කොහොම කියයිද කියලා නේ මේක තමයි අවස්ථාව මේ අවස්ථාව තේරුම් ගන්න මේ තේරුම් අරගෙන තව දුරටත් අපේ රටේ මේ අපේ වරප්‍රසාද කඩා කප්පල් කරන පාලකයෝ පත් කරන්න එපා පාලකයෝ අපෙන් කතිරය අරගෙන ඔවුන් වරප්‍රසාද අරගෙන ඒ වරප්‍රසාද භුක්ති විඳිනවා අපේ වරප්‍රසාද එක එක නැති වෙනවා ඉතින් අපේ වරප්‍රසාද නැති කරන්න තව දුරටත් ඉඩ දෙන්න එපා ඕගොල්ලන්ට පේනවා හැමෝම දන්නවා මොනවද වෙන්නේ කියලා ඉතින් ඒකෙහිඳ මේක අවස්ථාවක් කරගන්න අපි ජාතික ජන බලවේගය හැටියට හොඳ පිරිසක් වැදගත් පිරිසක් අපි වැදගත් කියන්නේ මිනිස්සුත් එක්ක හොඳට ගනුදෙන කරන්න පුළුවන් අය මිනිස් වමනාවන් තේරුම් ගත්තු අය මේ රටට ආදරය කරන මේ රටේ දේවල් ස්වයං පෝෂිත කරන්න උත්සාහ ගන්න අය පිරිසක් තමයි මේ ජාතික ජන බලවේගය වටා ඉන්නේ අනිවාර්යයෙන්ම අපි වග කියනවා මං හිතන්නේ මේ කලාකරුවෝ වගේ තරන්නේ මේ ජාතික ජන නියම කලාකරුවෝ සියලුම දෙනා වග කියනවා මේ ජන බලවේගයේ සියලුම දෙනා ගැන පාර්ලිමේන්තුවට පත් වුණොත් ඔවුන් කරන සියලුම වැඩ ගැන අප් වග කියනවා ඒක මේ අවස්ථාවේ ප්‍රසිද්ධිය වුණත් පත් කියනවා මම සූදානම් ඒකෙන්ද මේ අපේ වරප්‍රසාද නැති වෙලා යන වරප්‍රසාද අපි දිනාගමු
ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවලා ඒ වගේම කාන්තාවක් හැටියට මම තව ඉල්ලීමක් කරනවා. අද පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තාව ගැන හිතන්න මොනවද වුන් මේ කාන්තාවන් වෙනුවෙන් කරලා තියෙන්නේ? සමහර අය කාන්තා අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. කාන්තා හිංසනය කියන්නේ මොකද්ද කියලාවත් දන්නව? දන්නේ නැහැ. මොකෝ මේ ඉන්න ඔක්කොම කාන්තාවෝ හදිස්සිය පාර්ලිමේන්තුවට ආපු අය. නේ? එක්කෝ මහත්තයා මැරෙනවා, එක්කෝ තාත්තා, එක්කෝ අයියා මොනවා හරි එහෙම එහෙම උඩින් පහත් වෙච්ච අය. ඈ? කාන්තාවොත් එක්ක එකට ගැටිලා කාන්තා උවමනාවන් වෙනුවෙන් සටන් කළා. කාන්තා අයිතිවාසිකම් දැනන කාන්තාව තමයි දරුවා ගැන හොයන්නේ, ඈ තමන්ගේ පුරුෂයා ගැන හොයන්න සිද්ධ වෙන්නේ. කාන්තාව විශාල පීඩනයකට පත් වෙලා ඉන්නවා. කාන්තාව කුස්සියේ හිටියත් පීඩනයට පත් වෙනවා. කාමරයට ආවත්, සාලෙට ආවත්, ස්තූපුවට ආවත්, පාරට ගියත්, පොළට ගියත්, දරුවා විස්කෝලේ දාන්න ගියත්, දරුවා විස්කෝලෙන් අරගෙන එන්න ගියත්, සැමියා එනකම් බලාගෙන හිටියත්, රැකියාවට යන්න දුම්රියෙන් පස්ස බස්රියෙන් යන්න ගියත්, මොනතරම් දේවල් වලට මූණ පානවද? කාන්තාවක් හැටියට ඒක අපිට මං කියන්නේ පුරුෂයන්ට නොදැනෙනවා කියලා. මොකද කාන්තාවකට ඒක දැඩි දැනෙනවා. හොඳට දැනෙනවා. මවක් හැටියට, මවක් නූණක් දරු සෙනෙහස තියෙන හැම කෙනෙකුට මේක දැනෙනවා. දරු ආරක්ෂා කරගන්න ඕන. ඉතින් කාන්තාව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. කාන්තා උවමනාවන් වෙනුවෙන් සටන් කරන, කාන්තා උවමනාවන් ලබා ගන්න, රටේ පරිපාලනය වෙනුවෙන් කාන්තා නීති සකස් කරන්න. ඒ හින්දා මං ඉල්ලා සිටිනවා සෑම කෙනෙක්ම හොඳ කාන්තාවක්, අවශ්‍ය කාන්තාවන්, ඒ ගැන තැනුම් තේරුම් ඇති කාන්තාවන් පත් කරන්න. අන්න ඒකටත් අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගයේ ඉන්න කාන්තාව ගැන හිතන්න. ඔවුන් මොනතරම් කාන්තාවන් වෙනුවෙන් සටන් කරලා තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ අයිතිවාසිකම් දිනාගෙනත් තියෙනවා. ජන බලවේගයේ වටා ඉන්න අයිතිවාසිකම් කාන්තා අයිතිවාසිකම් කෙනුවෙන් සටන් කරපු කාන්තාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම නම් වශයෙන් කියන්න ඕනේ. ඉතින් මේක අවස්ථාවක් කරගන්න. ඔබලගේ දිස්ත්‍රික්කයේ තියෙන ලැබුස්තු බලන්න. ඒ ලැබුස්තු වල තියෙන හොරුන්, තක්කඩියම්, වංචාකාරයන්, ඈ මද්‍රව්‍ය උවදුරෙන් මද්‍රව්‍යම් ලංකාවට ප්‍රවාහනය කරනවා, ඈ සූදුව කරනවා. යුන් තවදුරටත් අපි පාර්ලිමේන්තුවට යවලා අපේ ජනතාව, අපේ දවාදරු අපි තව තවත් පීඩනයටපත් වෙනවාද? එහෙනම් අපේ නැති වුණු වරප්‍රසාද ලබා ගන්න නම් ඔබලට තියෙන එක මාර්ගයයි. ඒ තමයි ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න, ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් පිරිසක් ගොඩනගන්න අඩු ගානේ. ඔබලට අවශ්‍ය නම් ආණ්ඩුව මට්ටු කරන්න, ඒ කියන්නේ ආණ්ඩුව මට්ටු කරන්න අවශ්‍ය මේ ජනතා අයිතිවාසිකම් ලබා ගැනීමට ආණ්ඩුව මට්ටු කරන්න පිරිසක් යැවිය යුතුයි. ඔබ හැම දෙනෙම දන්නවා ඒ මට්ටු කරන්න පිරිස ඉන්නේ මේ පැත්තේ කියලා. හොරු අල්ලන්නත් පුළුවන්, හොරුන්ව පෙන්නලා දෙන්නත් පුළුවන්, කිසි බයක් නැතුව ඇඟිල්ල දික් කළා ඕන කෙනෙකුට ඔබ හොරා වංචාව කියන්න පුළුවන්. ඒ හින්දා ඒ අය ඉන්නේ ජාතික ජන බලවේගයේ කියන්න අවුත් ගොඩාක් දේවල් කියන්න පුළුවන්. නමුත් මේක මං කිටි අවස්ථාවක්. ඒ හින්දා මං ආදරෙන් ඉල්ලනවා හැම දෙයක් ගැනම හිතන්න, රට ගැන හිතන්න, දවුරුව ගැන හිතන්න, කාන්තාව හැටියට කාන්තාව ගැන හිතන්න, පිටරට රැකියාවල් කරන අය ගැන හිතන්න, ඒ අහිංසක අය, ඔවුන්ගේ පවුල් අනිවාර්යෙන් හිතන්න. අද අපිට අක්කා, අද අපිට අම්මා, අයියා නැති වෙලා තියෙනවා. අපිට අඩු ගානේ ඔවුන්ගේ මිනිහවත් අපිට බලා ගන්න බැරි වෙලා තියෙනවා. ඇයි මේ මේ පාලකයන්ගේ දුෂ්ට චරි දුෂ්ටයි, ඇත්තටම දුෂ්ටයි. ඒගොල්ලෝ ගෙන්න ගන්න උත්සාහ ගන්න. ඒ හින්දා මේක අවස්ථාවක් කරගෙන ජාතික ජන බලවේගයේ වටා රොක්කෙන්න, මාලිමාවට කතිරේ ගහන්න, කතිරේ ගහලා පාර්ලිමේන්තුව බලවත් කළා, ආණ්ඩු මට්ටු කරන හොඳ බලවත් මන්ත්‍රීන් පිරිසක් පත් කරන්න ඔබලට ශක්තිය ධෛර්යය තියෙනවා. එහෙනම් මාලිමාව දිනවන්න ඔබලගේ ශක්තිය ධෛර්යය දෙන්න. ස්තුතියි. මම ජගත් මනුවර්ණ, රංගන ශිල්පියෙක්, අලුත් පරපුර සහ ජන නියමු කලාකරුවෝ ගැන සංවිධාන නියෝජනය කරනවා, සහ ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙක් විදිහටත් මම ඉන්නවා. අද මේ මාධ්‍ය සාකච්ඡාව කැදවීමේ අපේ පරමාර්ථයන් කිහිපයක් තිබුණ එකක් තමයි අපේ මේ වෙනකොට අපේ දේශපාලන වටපිටාව පැහැදිලි කර ගැනීම සහ මේ මැතිවරණයත් එක්ක ජනතාව දැනුවත් කිරීම. මම විශේෂයෙන් මම නියෝජනය කරන ක්ෂේත්‍රයක් වන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය සහ සිනමාව, වේදිකා නාට්‍ය කලාව කියන ක්ෂේත්‍රයන්හි
තියෙන යම් කරුණු කිහිපයකට අවධානය යොමු කරන්න එයිනුත් විශේෂතුමු කාරණයක් තමයි මේ වෙනකොට ලංකාවේ පහුගිය මේ ඔය කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තය විශාල අර්බුදයකට ගියා විශේෂයෙන් ඒ රූගත කිරීම නතර වුණා සහ ඒ රංගන ශිල්පීන්ට ඒ රැකියා අවස්ථා හිමි වුණා විතරක් නෙවෙයි අර එළියට බහින්න තියෙන අවකාශය අඩු වීමත් එක්ක ගොඩාක් නිෂ්පාදන කටයුතු ලංකාවේ නතර වුණා සහ නිෂ්පාදකින් ටෙලිනාට්‍ය වලට මුදල් ලැබෙවීමත් එන්න අඩු වුණා මොකද මේ රූගත කිරීම වල තියෙන අපහසුතාවයන් නිසා එසේ තිබියදී ඔබ දන්නවා ලංකාවට විදේශීය රටවලින් ආනයනය කරපු ටෙලිනාට්‍ය වලට යම් බදු මුදලක් පනවමින් තිබුණා ඇත්තම ලංකාවේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේම ඉන්න ශිල්පීන්ගේ ඉලීමක් අනුව තමයි ඒක සිදු කෙරුණේ හේතුව තමයි විශේෂයෙන් ඉන්දියාව වගේ රටවලින් ලංකාවට ආනයනය කරලා ලංකාවේ හඬකවා විකාශය කරන ටෙලිනාට්‍ය වලින් ලංකාවේ වෘත්තිකයින්ගේ රැකියා අවස්ථා බොහොමයක් නැති වෙනවා කියන පදනම මත කලාකරුවන් ඉල්ලීමක් කරා මේක අඩු කරන්න එහෙම නැත්නම් විදේශීය රටවලින් ලංකාවට ආනයනය කරන ටෙලිනාට්‍ය පාලනය කරන්න විධික්‍රමයක් විදිහට මේ බදු මුදල පනවන්න කියලා මේක 90000ක බදු මුදලක් විදිහට තිබිලා පසුව මේක ලක්ෂයකමාරක බදු මුදලක් දක්වා වැඩි කෙරුණා හැබැයි පහුගිය කොරෝනා වසංගත සමයේ ලංකාවේ රූපහණි නාලිකාවල විකාශය කරන්න ටෙලිනාට්‍ය නැහැ එහෙම නැත්නම් ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට බලන්න ටෙලිනාට්‍ය නැහැ ඒක නිසා මේ කුමන හෝ තැනකින් ආපු ඉල්ලීමක් මත වෙන්න පුළුවන් ජනාධිපති අගමැතිවරයාගේ මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කරපු අතුරු ගැසට් පත්‍රිකාවකින් මේ බදු මුදල අහෝසි කරලා තියෙනවා එතකොට ඒකෙන් වෙලා තියෙන්නේ විදේශීය රටවලින් ලංකාවට ආනයනය කරන ටෙලිනාට්‍ය ප්‍රමාණය මේකට වැඩි වෙලා තියෙනවා සහ ලංකාවේ ටෙලිනාට්‍ය විකාශය සඳහා වෙන් වෙලා තිබුණු ගුවන් කාලය මේ වෙනකොට තන්නේ කරම විදේශීය රටවලින් ආනයනය කරන ටෙලිනාට්‍ය වලට වෙන් වෙමින් යනවා ඔබ දන්නවා පහුගිය කාලේ ලංකාවේ කලා ශාස්ත්‍රයේ නියුතු වෙලා ඉන්න විශේෂයෙන් සංගීතය සාහිත්‍ය ටෙලිනාට්‍ය කලාව වේදිකා නාට්‍ය කලාව සිනමාවාදී වශයෙන් මේ ශාස්ත්‍රයන්හි නියුත වෙලා ඉන්න ශිල්පීන්ගේ ආර්ථික දුෂ්කරතා ගැන සලකලා රජෙන් කලාකරුවන් කරපු ඉල්ලීමක් සලකලා බලලා ලක්ෂ 5ක ණය මුදලක් ලබා දෙන්න ඔවුන් කටයුතු කරා මේ වෙනකොට ඒක ප්‍රොසෙස් වෙමින් තියෙනවා ඒ කියන්නේ බැංකුවලින් මේ වෙනකොට ඒ ණය මුදල ලබා දෙමින් තියෙනවා ලක්ෂ 5ක ණය මුදල මේ වෙනකොට අපි දන්නවා සමහර ශිල්පීන් මේ ණය මුදල ලබා ගනිමින් ඉන්නවා හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන මේ ශිල්පීන් ණය මේ ණය ගත්තා වගේ නෙවෙයි මේ ණය මේ මිනිස්සු ගෙවන්නේ කොහොමද අපි හිතන්න ඕන දැන් මේ අපිට ඇත්තටම මේ දැන් මේ පශ්චාත් කොරෝනා අවධිය කියලා කියන්නේ මේ රටේ මේ මේ මැතිවරණය දක්වා අපි මේ ගත කරමින් ඉන්නේ ඉන්ටර්වල් එකක් කියන එක අපි හැමෝම දන්නවා මේ වෙලාවේ අපිට යම් යම් පහසුකම් සහ මේ ලංකාවේ ජීවත් වෙන්න තියෙන අපහසුතා වැඩි මිනිසුන් දැනෙන්න දෙන්නේ නැහැනේ තියෙ පවතින රජයක් මැතිවරණය නිසා මේ කොරෝනා අවධියෙන් පස්සේ ඒ ජීවත් වීමේ අපහසුතා එන්න එන්න වැඩි වෙනවා එතකොට වියදම් වැඩි වෙයි එතකොට තමන්ට එන ආදායම අඩු වෙයි කොහොමද මේ ණය මුදල මේ ශිල්පීන් ගෙවන්නේ නිකන් හිතන්න ලංකාවේ විශේෂයෙන් ටෙලිනාට්‍ය කර්මාන්තයේ නිරතලන ශිල්පීන්ට අර රැකියා අවස්ථා අහිමි වීමත් එක්ක එහෙම නැත්නම් විදේශීය රටවල නානය කරන ටෙලිනාට්‍ය මේ වෙන්නන ගත්තට පස්සේ ඔවුන් සහභාගී වෙන එහෙම නැත්නම් ඔවුන් ශිල්පීන් විදිහට ඔවුන්ගේ දායකත්වය සපයන ටෙලිනාට්‍ය අඩුවෙන් ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වෙනවා නිකන් හිතන්න ලංකාවේ එක දවසක එක channel එකක පැය භාගයක පිටරටින් නානය කරපු එක ටෙලිනාට්‍යයක් විකාශය කරනවා කියලා කියන්නේ ලංකාවේ ඒ ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න ශිල්පීන් 35ක 40ක රැකියා අවස්ථා අහිමි වෙනවා. හිතන්න සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය ක්‍රූ එක ටෙක්නිකල් ක්‍රූ එක සහ කැමරා යුනිට් එකයි බලනවා 10ක 12ක පිරිසක්. සහ රංගන ශිල්පීන් ප්‍රධාන රංගන ශිල්පීන් බලුවට පස්සේ 5ක් 6ක් ඒකට සහභාගී වෙනවා. සහ මේකේ ඉන්න ආර්ට් ඩිපාර්ට්මන්ට් එක කියලා එකක්. කලා අධ්‍යක්ෂකවරු සහායක සහාය කලා අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදන කළමනාකරුවන් සහ සහාය නිෂ්පාදන කළමනාකරුවන් සහ මේකේ රියදුරන් උපස්ථායකයන් සංගීත ශිල්පීන් එතකොට මේකේ සංස්කරණ ශිල්පීන් ආදි වශයෙන් විශාල පිරිසක් ටෙලිනාට්‍යයක එක එපිසෝඩ් එකක් එක කොටසක් නිර්මාණය සඳහා දායක වෙනවා මේක බැලුවට පස්සේ 35ක 40ක විතර ප්‍රමාණයක් පිටරටින් නානායන කරන එක ටෙලිනාට්‍යයක් එක දවසක විකාශය කරනවා කියලා කියන්නේ මේ 35ක 40ක ප්‍රමාණයකගේ දවසක රැකියා අවස්ථා අහිමි වෙනවා ඒ විදිහට බැලුවොත් එහෙම අපි දවස් 5ට ඒ වගේ ටෙලිනාට්‍ය 5ක් ගියොත් සාමාන්‍යයෙන් 150ක 200ක රැකියා අවස්ථා ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තයේ නිරත ශිල්පීන්ට අහිමි වෙනවා මම අහන්නේ විදේශීය රටවල නානන කරන ටෙලිනාට්‍ය ලංකාව විකාශය කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ අර්බුදයකට ලංකාවේ ශිල්පීන් යනවා ඊට පස්සේ ණය ගත්ත මිනිස්සු ඒ ණය ගෙවන්නේ කොහොමද කියන අර්බුදය ප්‍රශ්නය අපි හැමෝම තියෙනවා
එතකොට අපි නැවත යෝජනා කරනවා ඒ බදු මුදල නැවත පණවන්න ඕන ලංකාවේ මිනිසුන්ගේ රැකියා අවස්ථා අහිමි කරන්න නම් සහ රජයට බෑ හැමදාම ණය දී ලංකාවේ කලාකරුවෝ බලා ගන්න අපි හැමදාමත් කිව්වේ ඔබගේ මේ සුබසාධන කටයුතු වලින් එහෙම නැත්නම් ගෙවල් දීලා ණය දීලා ආධාර දීලා වාහන ගන්න ලෝන් දීලා නෙවෙයි අපි ලංකාවේ කලා ශිෂ්‍යත්වය නඩත්තු කරන්න ඕන කලාකරුවන්ට කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් වෘත්තියේ වටපිටාවක් හදන්න වෘත්තියේ ගෞරවය රැකගෙන ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ලංකාවේ හදන්න ඒකට අවශ්‍ය පස සකස් කරන්න පසුබිම සකස් කරන්න ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරන්න ඊට පස්සේ කලාකරුවා තමන් ගැන බලාගයි අපි කියන්නේ නැහැ අපිට ගෙවල් දෙන්න වාහන දෙන්න එහෙම නැත්නම් ණය දෙන්න කියලා අපි දන්නවා ආණ්ඩුවට හැමදාම මේක කරන්නත් බෑ මොකද මේ ශේෂ්ත්‍රය රටේ ආර්ථිකය ඍජුව දායක කරගන්න ඒක සඳහා මේ අවස්ථා අහිමි කරන්න එපා මොකද ලංකාවේ මිනිසුන්ගේ රැකියා අවස්ථා අහිමි වෙන එකයි මේ බදු මුදල් ඉවත් කිරීම පිටරටින් දේවල් ආනයන කිරීම මගින් සිද්ධ වෙන්නේ සහ අපි දන්නවා පහුගිය කාලේ සහ රජයේ විශාල ආදායමක් ලැබෙනවා පිටරටින් ආනයන කරන ටෙලිනාට්‍ය වල බදු පැනවීම මගින් අපි දැනුවත්ව පසුගිය කාලේ බිලියන 5කට ආසන්න ප්‍රමාණයක් රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් ජනමාධ්‍ය කටයුතු අමාත්‍යාංශය සතුව තිබුණා මේ බදු මුදල් අය කර ගැනීම මගින් සහ මේ මුදල නැවත හරවා යවුවා ඒකාබද්ධ අර මුදලට අපි දන්න විදියට එතකොට මේ බදු මුදල අපි ඒකට යම් යම් යෝජනා ඉදිරිපත් කරා මේ බදු මුදල නැවත යොදවන්න ලංකාවේ නිෂ්පාදන දිරි ගන්නවන්න ඒ කියන්නේ පිටරටින් නානායනය කරලා විකාශය කරන ඉතාලම අවරගණයේ ටෙලිනාට්‍ය විකාශ කරනවා වෙනුවට එතකොට ඒගොල්ලෝ ගෙනාපු චෝදනාවක් තමයි ලංකාවේ නිෂ්පාදනය වෙන ටෙලිනාට්‍ය වල ගුණාත්මකභාවය මදි එතකොට කොහොමද අපි ඒවට ලිකාස් කරන්න ඒක නිසා අපි ඉන්දියාවෙන් ටෙලිනාට්‍ය ගෙනනවා කියන එක එතකොට අපි කිව්ව කාරණේ තමයි එහෙනම් අර ගත්ත බදු මුදලක් එකතු වෙච්ච විශාල මුදලක් තියෙනවා ඒ මුදල යොදවලා ලංකාවේ ටෙලිනාට්‍යයක් සාමාන්‍යයෙන් channel එකකින් මිලදී ගන්න ලක්ෂයකට ලක්ෂකහමාරකට එහෙම නැත්නම් ලක්ෂ දෙකකට තුනකට උපරිම එතකොට අපි කිව්ව දේ තමයි මේ බදු මුදල නැවත යොදවන්න ලංකාවේ නිෂ්පාදන දිරි ගන්නවන්න එතකොට ලංකාවේ නිර්මාණකරුවන්ගේ හිඟයක් නෑ ඔබ දකින්නදී පහුගිය කාලේ ඉතාම හොඳ නිර්මාණ ටෙලිවිෂන් එකේ විකාශය වුණා ඒ කියන්නේ ඒවට යන පිරිවැය ටිකක් වැඩි එතකොට අපි කිව්වා අර බදු මුදලින් ඒකට දායකත්වයේ සපයන්න ඒ නිෂ්පාදන දිරි ගන්නවන්න මම කියන්නේ පශ්චාත් කොරෝනා අවධියේදී අපි මුහුණ දෙන්න නියමිත අර්බුද වලට විසඳුම මෙතන තියෙනවා කරුණාකරලා ඒවට හුම්කන් දෙන්න කියන ඉල්ලීම අපි කරනවා ඒත් එක්කම වේදිකා නාට්‍ය කලාව ගත්තොත් එහෙම ලංකාවේ ඔබ දන්නවා දැනට අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ ඉතාම අඩු මුදලකට වේදිකා නාට්‍ය පෙන්වගන්න තිබුණ එකම රංගහල ජෝන් සිල්වා රංගහල මේ වෙනකොට අවුරුදු ගාණක් තිස්සේ මේකේ වෙදිකිරීම ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ඒ කාලේ අපි දන්නවා අපි නිතර නිතර කිව්වා අපි නැවත නැවතත් කිව්වා නෙළුම් පොකුණ වගේ රඟහලවල් නිර්මාණය කරාට ඒ වගේ නාට්‍යකරුවාට කිසිම සේවයක් වෙන්නේ නැහැ නාට්‍යකරුවෙකුට නාට්‍යයක් පෙන්වන්න බෑ ඒ රඟහලවල් අරගෙන කියලා මොකද ඒවට යන පිරිවැය වැඩි ඒවට යන මේ ගෙවන්න වෙන ගාණ විශාලයි ඒක නිසා ජෝන් සිල්වා වගේ රඟහලවල් තමයි අපිට තිබුණේ නාට්‍යකරුවන් නාට්‍ය පෙන්ව ගන්න සහ කොහොම හරි නාට්‍යකරුවන්ගේ විශාල බලපෑමක් එක්ක පහුගිය කාලේ එල්ෆින්ස්ටන් රඟහල වගේ දේවල් ටවර්හෝල් රඟහල වගේ දේවල් විවෘත කරන්න සිද්ධ වුණා. අද ඒ රඟහලවල තියෙනවා. හැබැයි ජෝන් සිල්වා රඟහල තාම එහි ඉදිකිරීම කටයුතු අවසන් කරලා නැහැ. දැන් අවුරුදු ගාණක් තිස්සේ. නාට්‍යකරුවන් ඉතාම ආව මුදල ලබා ගන්න තිබුණු නාට්‍ය ශාලා නැහැ. මේ වෙනකොට නාට්‍ය ශාලාවට සෙන ගේන්නේ නැහැ නාට්‍ය බලන්න. තව තවත් එන්න එන්න මේ නාට්‍ය ලංකා වේදිකා නාට්‍ය කලාව අර්බුදයට යනවා නිසකයි. එතකොට මේකට විසඳුමක් අපි හොයා ගන්න සිද්ධ වෙනවා. එතකම ලංකාවේ සිනමා කර්මාන්තයත් මේ ප්‍රශ්න වලට නොදෙවෙන්නේ නැහැ. මේ වෙනකොට සිනමා ශාලාවලට මිනිස්සු වෙන්නේ නැහැ මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා. එතකොට ඒකට නිශ්චිත වැඩපිළිවෙළක් තාමත් හරියට නැහැ. මොකද මේ නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ දේවල් වලට විතරයිනේ. සාමාන්‍යයෙන් ඔබ දකිනවා එදින ටෙලිවිෂන් එකේ පහුගිය කාලේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වගේ දේවල් බැලුවාම ඒ වගේදී මේ නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙන්නේ අර වගේ මේ ඒ වගේ දේවල් වලට විතරයි. ඒ කියන්නේ නාට්‍ය පෙන්වන ඒවට සිනමාව චිත්‍රපට ප්‍රදර්ශනය කරන දේවල් වලට නේද විභාගයේ වගේ දේවල් හොඳයි. අපි කියන්නේ ඒක හොඳයි. ඊටාම හොඳින් මේ සෞඛ්‍ය නීති රීති ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි අපි දැක්කනේ අපේ කවුද මේ තොණ්ඩවන් මහත්මයාගේ මලගිතර දවසේ නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙච්ච විදිය සහ අද ඔබ දකිනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රැස්වීම වල ඒ නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙන විදිය නේද ගෝඨාභය මහත්තයා මිනිස්සුන්ගේ මීටරයක් දුර තියාගෙන ඔබ දකින්න ඇති අර යකඩ වලින් වැටක් ගහලා බැටළුව වගේ මිනිසුන්ට ගිහිර කරලා ඉන්න එක පොදියට සෙන්ටිමීටරේ දුරක්වත් ඒ මිනිසුන්ගේ අතර නෑ හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අර බට වලට මෙහායින් තව නූලකුත් ගහලා ඒ නූලෙමුත් මෙහා හිටගෙන ඉතාලම අත දිගාරින්නෙත් නැතුව පොඩි සැලියුට් එකක් දාගෙන මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරගෙන යනවා ඒ නිරෝධායන නීති රීති ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්නේ එහෙම හැබැයි මිනිසුන්ට ක්‍රියාත්මක වෙන්න ගියාට පස්සේ ඒක වෙන විදියක් මේ මම එක් කාරණයක් විතරක් ඔබට කිව්වේ. ඒ වගේම තමයි අපි අවධානය යොමු කරන්න ඕන තව කාරණා කිහිපයක් තියෙනවා විශේෂයෙන් මේ රටේ.
अभी यदम पहुगे काले जनाधिपति और नसा में गोटाबे राजपक्ष महत्यागे सौभाग्य नवदैक्मगेन प्रतिपत्ति प्रकाशे तिबुनु विशेष प्रकाश अक्तमाय लंका परिसर संबंधे नौकर ओहुकर प्रकाशे सौभदाकिन्नति गोटाबे राजपक्ष महत्या ओगे मैतिवर प्रचार न काटितु वलदि ओहु ओय पले अखिटवला तमाय ओगे मैतिवर प्रचार काटितु पटंगत्ते ए कियन्ने ओहु किव्वा मे रटे परिसरट मम आदरे परिसर संबंधे मम होयला बलन सह ए काले ओब दकिन्नति समाज माध्य द्याला उससे विशाल विल्पत्तु कपन विशाल रैल्लक मतुना सह ओहु दनगत्त जनाधिपति वरने रटे मिनिसु दनगत्त अपे रटे मिनिसु परिसर संबंधे लोकु संवेदी भवक् पेन्नरम सह परिसर विनाश करण पास मिनिसुन रिदनम कियला एक निशा तमाय गोटाबे राजपक्ष महत्या किवे परिसर संबंधे मगे विशेष अवधानयक् यमु वेनवा एक निशा तमाय पलेयक् हिटवला या पटंगत्त यागे मैतिवरुन प्रचारक कटयुतु सह सौभाग्य नवदैक्मेया किव्वा लंकावे 16ක් වෙච්ච වනගහනය 30 දක්වා එයා වැඩි කරනවා කියලා. අපිත් කැමති වුණා. අපිත් කැමති. ලංකාවේ මේ මේ ලංකාවේ වනාන්තර පද්ධතියේ එන්න එන්න හැකිලෙමින් යනවා. මේ 16ක් වෙච්ච වනගහනේ 30 දක්වා වැඩි කරනවා කිව්වා. හැබැයි ඔබ දන්නවා පහුගිය කාලේ 5/2001 කියන ගැසට් පත්‍රයේ ලංකාවේ පරිවාර වනාන්තර සහ ඔය අලිමංකඩවල් සහ ඔය ලංකාවේ ජලපෝෂක ප්‍රදේශ ආදී විශාල रक्षित प्रदेश प्रमाण कावरण वेलातिमुनु पहादास गेसट पात्रे मे गेसट पात्रे लंकावे रक्षित वनांतर हेक्टेयर हाय लक्ष अनुदाहक आसन इडम प्रमाण आसन वसन गतुत अक्र दाहत लक्षर आवरण वेलातिमुनु मे गेसट पात्रे पहुगी दवस बेसिल राजपक्ष महत्या मे गेसट पात्रे अहोसी करण यतकोट अपिहान को अर्गोटाबे राजपक्ष महत्या क्यू सौभाग्य नवदेक मे क्यू सीर दास्यक वेच्च इडम प्रमाणे रक्षित वनांतर प्रमाणे सीर तीय दक्वा वेडिकरण क्यू कथा को ඒ ගැසට් පත්‍රය අහෝසිකිරීම තෙක් ලංකාවේ වනාන්තර පද්ධතියේ 16ක් තිබු වනාන්තර ඉඩම් 11ක් දක්වා අඩු වෙනවා. අපි අහන්නේ ඔබේ දරුවාට හුස්ම ගන්න ඔබේ දරුවාගේ හුස්ම ගැනීමේ අයිතියට මොකද වෙන්නේ? එතකොට කෝ අර විල්පත්තුවට කපනවා කියපෙනවා කෑ ගහපු මිනිස්සු සෝෂල් මීඩියා වල පෝස්ට් දාපු අපේ තරුණයෝ කෝවද? අපි අහන්නේ ඒක නිසා ඔබ මේ මැතිවරණයේදී ඔබ කතරේ ගහන්න කලින් ඔබ දැනට තීරණය කරලා ඇති සමහරවිට ඔබ කතරේ ගහන්නේ කාටද එහෙම නැත්නම් ඔබ ඡන්දෙ දෙන්නේ කුමන අපේක්ෂකයාටද කියන එක දැන් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවශ්‍යයි ඔබ මේ වෙනකොට ලංකාවේ වැලි කපනවා ගජරාමෙට පස් කපන හොරු පස් ජාව අරංකාරයෝ වැලි ජාව අරංකාරයෝ ගස් කපන මිනිස්සු සහ මහජන ධනය මංකොල්ල කන මිනිස්සු අද ඔබට ඉතාම හොඳින් පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් සහ ඒ සම්බන්ධයෙන් හොයලා බලන්න පුළුවන් ඔබ යන්න අන්තර්ජාලයට ඔබ ඡන්දය දෙන්න බලාපොරොත්තු ඉන්න අපේක්ෂකයා සම්බන්ධයෙන් හොයලා බලන්න. ඔහුගේ ඉතිහාසය හොයලා බලන්න. ඔහු කරපු කීප දේවල් හොයලා බලන්න. ඔබගේ අම්මාට තාත්තාට ඔබ කියලා දෙන්න. අපේ ඉහළ පරම්පරාවදීන් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ අම්මා තාත්තා එහෙම නැත්නම් ඔබේ නැන්දා මාමා අපේ වැඩිහිටි පරම්පරාව වැරදි මිනිස්සුන්ට කතරේ ගහලා පාර්ලිමේන්තුව වලට යවපු ශාපය තමයි අර පහුගිය කාලේ 225 එපා කියලා අපිට කැහ ගන්න සිද්ධ වුණේ. පාර්ලිමේන්තුවට හෙන වැදියන් පාර්ලිමේන්තුව භූමිකම්පාවක් ඇවිල්ලා ගිලෙන්න ඕන සහරන් බෝම්බ ගහන්න තිබ්බේ පාර්ලිමේන්තුවට කියලා තරුණ ප්‍රජාව කෑ ගැහුවේ ඒක නිසා. ඒ කියන්නේ අපි වැරදි මිනිස්සු පාර්ලිමේන්තුවට පත් කරලා යවපු නිසා. අද ඔබට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ වැරද්ද නිවැරදි කරන්න. ඔබේ ඔබට කලින් හිටපු પરම්පරාව කරපු වැරද්ද નિවර්දි කරන්න අද අපේ තරුණ પરම්පරාවට අවස්ථාව ලැබිලා තියෙනවා කරුණා කරලා ඔබ කතරේ ගහන්න යන පුද්ගලයාගේ ඉතිහාසය හොයලා බලන්න ඔහු ජාවරංකාරයෙක්ද හොරෙක්ද කුඩු වෙලෙන්දෙක්ද ෆේස්බුක්ය අයිතිකාරයෙක්ද කියලා හොයලා බලන්න ඒ වගේම අපි අපේ රටේ අම්මලාට තාත්තලාට කියනවා ඔබ කැමති නැහැ ඔබේ දරුවා කුඩුකාරයෙක් වෙනවට මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවට ඔබ කැමති නැහැ ඔබේ දරුවා සූදුවට ඇබ්බැහි වෙනවට ඔබ කැමති නැහැ ඔබේ දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවට ඔබ කැමති නැහැ ඔබේ දරුවා මංකොල්ලකාරයෙක් හොරෙක් වෙනවට හැබැයි අපි ඡන්දේ දවසට ඡන්දේ බෝලට ගිහිල්ලා අපි කතරේ ගහලා පාර්ලිමේන්තුවට යනවා මහා පරිමාණ කුඩු වෙලෙන්දෙක් එහෙම නැත්නම් අපි කතරේ ගහලා පාර්ලිමේන්තුවට යනවා මහා පරිමාණ ෆේස්බුක්ී අයිතිකාරයෙක් එහෙම නැත්නම් අපි කතරේ ගහලා පාර්ලිමේන්තුවට යනවා මහා පරිමාණ එතනෝල් බිස්නස් කාරයෙක් මං කියන්නේ ඒ වැරද්ද මේ වතාවේ නිවැරදි කරගන්න ඔබේ දරුවාගේ අනාගතය ගැන හිතන්න මේ රටේ අනාගතය ගැන හිතන්න ජනතා පරමාධිපත්‍යයට ගරු කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න එහෙම නැත්නම් ඒ ජනතා පරමාධිපත්‍යය කෝටි ගණන් වලට අලෙවි කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ගෙන් බලකින්න පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න අධිකරණයේ ස්වාධීනත්වයේ ගරු කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න රටේ ස්වෛරීත්‍ය ආරක්ෂා කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ස්තුතියි මම නදීක ගුරුගේ මම සංගීතඥෙක් මම ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු නියෝජනය කරනවා ඒ වගේම මම ජන නියමු කලාකරුවෝ සංවිධානය නියෝජනය කරනවා මම හිතන්නේ කිවියුතු සියල්ල
මාසගෙන් අතින් කියවුණා. නමුත් මා කෙටියෙන් ඒ නිසා සංක්ෂිප්ත කර කියන්නම්. ඊටම පැහැදිලි ලංකාවේ බහුතරයකගේ අපේක්ෂාවන් ඡන්දයකට පස්සේ බිඳ වැටෙනවා. උන් අපේක්ෂා බංගත්වයට පත් වෙනවා. උන් පසුතැවිල්ලට පත් වෙනවා. තමන් ඡන්දය භාවිතා කළේ වැරදි පුද්ගලයාටයි කියලා. ඒක ඔබ දන්න. ඔබ හැම විටම තෝරාගන්නේ වඩාත්ම නිවැරදි යයි ඔබට ඒත්තු ගන්නන පුද්ගලයා. ඒ තියෙන තත්වයන් තුල. හැබැයි සමස්තය ගත්තොත් එහෙම ඔබට පේනවා කතරම් බිඳ වැටුණු තැනකද ඔබ ඉන්නේ කියලා මේ සංවාදය මේ කතා කතිකාව ඇහුනොතින් ඔබ දන්නවා. කාරණා කාරණා වශයෙන් ගත්තොත් එහෙම ඊටාම බරපතල ආර්ථිකම අර්බුදයක අපි මොවිට ඉන්නේ. අපි ඒ ගැඹුරට වැටෙන්නට නියමිතයි තව මොහොතකින්. විශේෂයෙන්ම ගෝලීය පරිමාණයෙන් අපිට මානවයට මුහුණ දෙන්න සිදු වෙච්ච මේ කොරෝනා ව්‍යසනයත් එක්ක අපි නොදන්නවාට අපිට නොදන්නවාට මුළු ගෝලීය ආර්ථිකය ඇතුලේ අපේ සම්බන්ධතාවයත් එක්ක අපිට තියෙන අදාළත්වයත් එක්ක අපි නියමිත ඉදිරි කාලය තුලදී තාම බරපතල ආර්ථිකමය අර්බුදයකට මුහුණ දෙන්නට. ඉතින් ඔබ දන්නවා සදාචාර සම්පන්නතාවයේ සමාජ ජීවිතයේ ගත්තත් ඔබ නිතර දෙවිලේ අහන්නට ලැබෙන්නේ ඔබට දකින්නට ලැබෙන්නේ මේ සියලුම යහපත් ශිෂ්ට සම්පන්න මානව සම්බන්ධතාවල සමාජ ගනුදෙනුවල බිඳ වැටීම. ඒකට හේතුවත් ඔබ දන්නවා. ඔබ හැම කෙනෙක්ම දන්නවා ඡන්දය දිය යුත්තේ වඩාත් යහපත් වඩාත් ශිෂ්ට සම්පන්න වඩාත් සදාචාර සම්පන්න සහ වඩාත් යහපත් දේශපාලන තීන්දුව තීරණ ගත හැකි පුද්ගලයෙකුට බව. ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ අත්දැකීමෙන් දන්නවා ඔබ ඒක කළේ නැති බව. හැබැයි මා හිතනවා සමාජයේ එක්තරා කොටසක් ඉන්නවා ඔවුන්ට වෙනස් වන්නට බෑ. කතරම් කීවත් ඔවුන්ට වෙනස් වන්නට බෑ. ඔවුන් පාරම්පරිකවම ඔවුන් තෝරාගන්නේ යම් යම් හේතු නිසා. ඒක ඔය පෞද්ගලික හේතුන් විය හැකි. එහෙම නැත්නම් යම් ආකාරයක දැන් මට ඊයේ පෙරේදා ආරංචි වුණා හඳුනන සහෝදරයත් එක්ක කතාවකදී ඔහු කිව්වා කළුතර පැත්තේ එක ඡන්දදායකෙක් ඔහු යම් අලුතෙන් එන අපේක්ෂකෙක්ට ඡන්ද දෙන්න තීරණය කළා. ඒකට හේතුව කුමක්දයි කියලා අහුවාම ඔහු කුඩයක් ලබා දුන්නා කියලා. මගෙන් එතරම් ඉතා පෞද්ගලික දෑවල සිට පවතින පාලන තන්ත්‍රයක් විශ්වාස කිරීමේ බරපතල තත්ත්වය දක්වා මේ මනාපයන් ගොනු වෙලා තිබෙනවා. ඉතින් ඇත්තටම මේ අවුරුදු 72ක් තිස්සේ අපි ඉගෙන ගනිමින් නැවත නැවත පාඩම් ඉගෙන ගනිමින් නැවත නැවත ස්ඵුට කරගනිමින් එහෙම නැත්නම් ස්ථිර කරගනිමින් ඉන්නවා මේ අපි ගත්ත තීන්දුව තීරණ හරි නැතේ කියන එක. ඉතින් වෙනස් වන්නට බැරි පිරිසක් ඉන්නවා කිසි විවාදයක් නැහැ. ඒක නමුත් මා කියන්නේ හැම විටම දේශපාලනික සවිඥානිකත්වයක් තියෙන දේශපාලනික වශයෙන් දේවල් සිද්ධ වෙන හැටි ගැන අවබෝධයක් තිබෙන පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි හැම විටම දේශපාලනය සම්බන්ධව බලපෑම් කරන්නට සමත් වන්නේ. ඒ නිසා මා ඔබටයි කියන්නේ වෙනස් වන්නට බැරි උදුවේට වෙනස් වන්නට බෑ. ඒක කරන්න දෙයක් නැහැ. ඒක අපේ ඉරණම. නමුත් වෙනස් විය හැකි දේවල් සිද්ධ වන ආකාරය ගැන අවබෝධයක් තියෙන. ඉතින් එදා ජීවිත අත්දැකීම් එක්ක ඉගෙන ගන්න පුළුවන් ඈයෝ. ලෝකේ ලංකාවේ සිද්ධ වෙන දේවල් බැලුවට පස්සේ ඔබට ඇත්තම කුමක්ද හිතෙන්නේ? මේ සියලුම දේවල් මේ සියලුම කාරණා ගොනු වෙන්නේ එක පාලනාධිකාරියක බලයක් ස්ථාවර කිරීම සඳහා. එක ජනතා ස්වාධිපත්‍ය ස්වච්ඡන්දතාවය නොවේ. ඔබ දන්න ඔබේ ඡන්දය හැම විටම භාවිතා කරනු ලැබුවේ එක්තරා පාලකයන්ගේ කඳවුරක් ඔවුන්ගේ මතවාදය සහ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමේ අදහසින් පමණයි. ඒක ඔබ දන්නවා. ලංකාවේ ඕන කෙනකින් ඇහුවොත් පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස ගැන ඔබේ අදහස කුමක්ද කියලා ඔවුන් ඉතාම හොඳට කතා කරනවා. ලංකාවේ මිනිස්සු ඇත්තටම දේශපාලනය ගැන නිතර දෙවිල කතා කරන පිරිසක්. හැබැයි ඡන්දය දාන්නට ගියාට පස්සේ ඔවුන් ගන්න ඉතාම අමනෝඥ තීරණ බොහෝ විට ඔබ ඒක අත්දැකීමෙන් දන්නවා. නමුත් මා කියන්නේ මේ මොහොතේ පහුගිය කාල සීමාව තුළ පහුගිය අවුරුදු 72ක් අවශ්‍ය නැහැ. පහුගිය ඔබට මතක ඇති කාල සීමාව තුළ ලංකාවේ සමාජයේ සිදු වූ දේවල් ඒ මානව හිමිකම් කඩවීම, ආර්ථික බිඳවැටීම, මහා පරිමාණ දූෂණ සහ වංචා, ජනතාවගේ ස්වාධිපත්‍ය අගෞරවයට පාත්‍ර කිරීම, ජනතා ගෞරවයේ කෙලෙසීම ගැන ඔබට අදහසක් තිබෙනවා නම් ඒ ඊට විරුද්ධව හිට ගන්න ඉන්න එකම එක පාර්ශ්වයයි. ඒ පාර්ශ්වයත් එක්කයි අපි හිටගෙන ඉන්නේ ජනතා ජන බලවේගයේ මාලිමාව ලකුණෙන්. මා හිතනවා ඔබ සංසන්දනය කරලා බලන්න අනිකුත් පක්ෂවලින් ඉදිරිපත් කොට තිබෙන අපේක්ෂකයින් ඔවුන්ගේ පැටිකිරිය පරීක්ෂාවකට බලන්න, ඔවුන්ගේ ඉතිහාසය පරීක්ෂාවකට බලන්න, ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කොට තිබෙන කණ්ඩායමේ
इतिहास परीक्षा को बल ओन देशपालन के मेधत्व परीक्षा को बल संसंदने संसंदने समाज वडात यहापत् हिटक्न वडात शिष्ट संपन्न गौरवान्वित जीवित अक्वेन उभे चांदे पाविचरा देवल दीन द्वार उदीट मेक मंगिता दिखेल मे दहसुदेवल दिन दासीन जनमाद्यवलीन विद्युत मध्यवलीन समाज मध्य जालावलीन उपट दिन कितरम मे प्रधान कुलन विधायक व्यवस्थादायक स अधिकरण कितरम सेलवीम घट पात्र विनोद नीति कितरम अभियोगे घट लक्ति विनोद इध मे हेम खेटी अद्यकीम कि अभी पेन्नुम करे अभी इन अर्बुदे प्रमाण नम बोहोविट अपेम अर्बुद अभी माध्यवलीन बलमीन समाज जालावलीन बलमीन एव रसविंदन तनकट पत्कलती मे तमंगम जीवते गेनकोट अमतको मे अभी बलाने अपेम जीवते पति कड़क अपेम जीवते हरस कड़गेनकोट अमतको मे पेन्ना मे पेन्ने सकल विदारते मे पेन्ने मे देशपालने की ताम बरसार वृत्ति तंग वगकी मठ समाज वगकी मठ मेधिहत्न इट नोगेल उदवियगे संबंधावे विधि नैतिकल तत्व इतना तीन दुग्गण अवस्थावक लभिलतीनो तार्किक हितान्नट पुलुवन् हेम केनेक्म कल्पना कल युतु देयक् तिबेनवा ए तमयि मे गोलीय कोरोना व्यसनय पश्चात् कोरोना व्यसनमे तत्त्वय हमुवे कुडा राज्यन्ट अस्थावर कुडा राज्यन्ट अत्वेन्नट तिबेन इरणम मे मे वेलावे जगत् सहोदर किव्वागे अपिट पोडि इडक् दीला तिबेनवा क्रीडा करन्न देवल अमतक वेला तिबेनवा जनतावट हैबै ओबट मतक ऐति कोरोना काल सीमाव तुल ओब असीरूट पत्चे ओब यदावेल होयागंट बेरव लंकावे बहुत यक्तना रजे सेवकिन्वेवा पौद्गलकांशी सेवकिन्वेवा इदिन यदा जीविकावकरण वृत्तीन्करण पुद्गलिन्वेवा कितरम असीरूट पत्तुनाद किएन इतिन महितन्ने अपिट तियन प्रश्ने तमयि ओब एव गन कल्पना नोकर वेनत् मे मोहते प्रधान पक्ष विसिन् अतिकरण लद यम्माकारयक भीतिकाव नेमनत्तं यम्माकारयक हीनलोक वेनुवेन ओबे चांदे पाविच्चि किरीम मायतन ओब तीरणयक् गत युतुय अवुरुदु 72क ओब मे मे कंडायम एकम कंडायमक् अत्तरम नोयकुत् पाटवलिन नोयकुत् नम्वलिन देन एकम कंडायमक् ओब बलयट पत् कला एहि आदीनव ओब भुक्ति विंदिनवा ओबे दरुवन् भुक्ति विंदिनवा एक अपि अद्दकिनवा दिनपता दैन ओब तीरणयक् गन्न इट विरुद्धो पेल गहलिन जनता जन बलवेगे समावेन इट विरुद्धो पेल गहलिन जातिक जन बलवेगे मालिक मालिमावय लखुनि ओबे तींदुव वडात यहापत् वडात शिष्ट संपन्न मानव गरुत्वेकिन्तु समाजयक् वेनुवेन नम अपि दैनटमत् दन्न महापरिमाण वंचाकरुवन् गेन युक्त महापरिमाण दूषकेन गेन युक्त खंडयाम वल्ट ओबे चंदे ओबे वटिना चंदे पाल पाविच्चि किरीमेन वलकिन्न एकट ओबट अयितियक् तिबेनो एकट ओबट अयितियक् तिबेनो ए चंदेयट गरुत्वयक् तिबेनो सह हिट वगकीमक् तिबेनो ए वगकीम ओब वेनुवेन पमनक् नोवे मिट कलिं परंपरावल विसिन् उद्गत कल मे तत्त्वेन अडुम गाने अपि ईलंग परंपरावत् बेरा गन्नट ए वगकीम सहगत चंदयक् भाविता कल युतुय मालिमाव ए वेनुवेन वग किए नॉय किए ना कि माँ किए नमती अद अपे खंडा मेनुन स्तुति ओपट मैं हिताने अदास्त नमुतो न मे अभी कल्पनाकने सजिद प्रेमदास महात्मा की नायकत्न खंडा किसी कार्यकट पार्लमेंट एम पेरी सत्ला पत्ना रणिल विक्रम सिंह महात्मा की नायकत्न खंडा गीपति खरी तेरला पत्ना ऐन दंडम प्रकाश पत्कल तीनों आंटे सहयोग तीनों के
मंगिताने इतिहास विमसन विट मे पिरीट मेहाट पेनल पुरुद पिरीभाव अभी दो भोखंड भोवाय इधनसा किसी सख्याक नु मे खंडा देखें पत्न वैडी देने नोयकुत हेतु के नोयकुत कारण इद्रिपत के पवतना आंड आरक्षा क्रिय में रेकबल आगनी में एट सहयोग दीमट इद्रिपत्नायक अभी विश्वास करेंगे इतिहास ओपकल तीन मंगिता विन विवेचना का अवश्य है मुकद साजि प्रेमदास महात्मा की नदी वर्क थिंग थिंग लोके विनम नवपिटिंग सलिगेन्द वे मोट मरक तिना मेक तिना अरक तिना मेक तिना के तिना मैं मे पुरु देश पालने दंगवात मेरा अटे नव तिंडा चंद के चंद के प्रतिपत्ति कथाग्रट गोडना मे रट मून दिला तीन प्रधान आर्थिक प्रश्न कुमद विशंद अन्नीर कथाग्रह यो मुकुत नो अरक मेक तिना अरव तिना विशिध तिना की बोलंद देश पालने मंगिता मेरा अटे जनता तेरूगा सरम पाटया कटेट इद्रिपत कराट एक यथार्थ कोमटा नमूत अभी विश्वासकरा किसम आकार बहुत बल आंडपक्षे लभागत्ट पुलवांगनवा व्यादिलसम यू एम पी के आने अजित प्रेमदास की पिलो अल रणीन की पिले कीपदन के बहुत बल खदागान खदांड पुल अंदे बे नमूत कैसे वेता किसियाम तीर्णात्मक अवस्था वाली ये चंद भीम सीमकृति पाली मे अतुले मम हिता सहयोग आंड पक्षे लागा किसी सेत्म जाति का जनबल वेगे पहदली पुरु दिन जाति का जनबल वेगे किसी सेत्म मे वर्तमान आंड गेनियन किसींदु पीएवर कट किसींदु पीएवर कट सहयोग प्रकाशकरण्यपालिमेंत हेतु एव रटट अहितकर प्रतिपादि ಅವರದು ಹತ್ತಾದಕಕ್ಕೆ ಒಬರವ ಬೂತಿತ್ತ ದೇಶಪಾಲನೆ ಪರದ ಪಾರ್ಲಿಮೆಂಟು ಪರಿಸಿದು ಕರಣ್ಣ ಅತ್ತಮಿನಿಸ್ ವೆಡಿಕರಮು ಮಾಳಿಮಾವ ದಿನವೂ